अभी पटन का अंतिम पाठं देख तो बहुवस्त्रबल कोण पाठम करवसान पड़ी को मटकर ඒක කරලා ඉවරලා අපි අද VGA භාග පාඩමට යනවා. හරිද? VGA භාග පාඩම නම් හරි ලේසියි. VGA භාග පාඩමෙන් අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළට කෙටි ප්‍රශ්නයක් එනවා. හරිද? දැන් අපිට ඔය දැන් සමහර පාඩම් වැදගත්නේ සාමාන්‍ය පෙළ විභාගෙට. ඒ හින්දා මේ VGA භාග පාඩමෙන් අනිවාර්යෙන් කෙටි ප්‍රශ්නයක් එනවා. හැබැයි මේ බහුවස්සවල කෝණ කියන පාඩමෙන් නම් ප්‍රශ්න එන්නේ නැහැ. වැදගත් මේ බහුවස්ස වල කෝණ පාඩම. හරි. ඒ ඇති. අපි දැන් මේ පාඩමේ ඉතුරු අවසාන කොටස කරමු. ඊට කලින් හැබැයි මෙතනින් එහාට යන්න කලින් මට එදා කරපු සමහර දේවල් පොඩ්ඩක් මතක් කරන්න වෙනවා. හරිද? එදා කරපු දේවල් වලින් චුට්ටක් මතක් කරන්න වෙනවා. මේ ටික මතක නැත්නම් අපිට මෙතනින් එහාට යන්න අමාරුයි. හරිද? ඒ හින්දා අපි මේ වැඩේ කරමු. වැඩේ පටන් ගමු දැන්. සිග්නල් හොඳටම තියෙන තැනකට යන්න. सिग्नल ओ लेवल वाले आप गणन दें हादवनो दें क्या ने दें ने मी अरे दे ये पार्ट में करना इवर वेला अन्य वारिंग हैमला मेरा में हादन ने पूरा करना अरे दे वीजीए बाग पार्ट में मंगवाल की हुआ ने ओ लेवल वाले केटी प्लस ने किन्हों की ये आप केटी प्लस ने मंग हादवनो अन्य वारिंग हैमोटे में पूरा करना मन्नामी मसल මෙන්න මේ ටික ඔයාලට අනිවාර්යෙන් මතක තියෙන්න ඕන. කටපාඩම් තියෙන්න ඕන. හරිද? රයිට්. ඕම් බලා ගන්න වික්මන්ට. මම ගන්නවා ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණයේ කෝණ ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕන. ත්‍රිකෝණයේ තියෙන කෝණ ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕන. ත්‍රිකෝණයේ ඇතුලේ කෝණ, පිටපැත්තේ කෝණ මේක වැඩියෙන්ම ඕන වෙන්නේ මේ ඇතුලේ කෝණ තුන ගැන අවබෝධය. ඒක හැම ළමෙක්ම සාමාන්‍යයෙන් දන්නවා. අටවසර ළමයිත් ඔක දන්නවා අටේ ළමයිත් නමේ අටෙන් එහාට ඔක හැමදාම පුරුදු කරමු ත්‍රිකෝණයේ ඇතුලේ කෝණ තුනක් තියෙනවා මේ තුනේ එකතුව හැමෝටම පුළුවන් වෙන්න ඕන ඒක බැන්නම් දැන් ආයෙ වැඩක් නැහැ මේක ඇතුලේ කෝණ තුනේ යගේ අංශක කීයද ඔක ඇතුලේ කෝණ තුනේ යගේ හැමෝටම පුළුවන් වෙන්න කීයද ඊයේ ළමයි අංශක 180යි ඒක පැහැදිලිනේ एक आमद करने बा एक तेरों ने वाला मामे किए ने आंसर के कसी आसू हुआ हर इधर माइक कौन कर लकी आन ना बैना मैसेज जा कर दान ना इधर मामा दान ना वैरी वाले याना किए हरी फोन के पैसे के तीला बुद्धि करने में बा मैं विलाव करना रख विलाव ने स्कूल की लेवल जैसा सामान लामा इधर महान सी सामान ඒ රෙදි පිටින්මයි ඉස්කෝලේ යන පිටින්මයි සමහර ළමයි තාම දැන් ආපු ගමන් ටංගල බං එහෙමත් තියෙනවා මං චුට්ටක් අර තුන හමාරට ගන්න හැදුවේ ඇවිල්ලා එහෙම නාලා චුට්ටක් එහෙම වෙන්න පුළුවන් නේ නාලා කාලා චුට්ටක් එහෙම වෙන්න පුළුවන් හැබැයි සමහර ළමයින්ට මේකෙන් පස්සේ පහට පන්තියක් තියෙනවා කිව්වා ඒ පහට පන්තියක් තියෙනවා කියපු හින්දා තමයි මං ආපහු තුනටම දාගත්තේ නැත්නම් මං බැලේ චුට්ටක් පස්සට ගන්න ඉස්කෝලේ ගිහලා ආපහු ගමන් අමාරු වෙනවා කමක් නැහැ බලමු ත්‍රිකෝණයේ ඇතුලේ කෝණ තුන 180
පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි යනවා චතුරාස්‍රවලට. චතුරාස්‍රයක ඇතුලේ කෝණ 4ක් තියෙනවා. ඇතුලේ කෝණ 4ම කටපාඩම් තියෙනවා. කෝණ 4ෙම එකතු. චතුරාස්‍රයේ ඇතුලේ කෝණ 4ෙම එකතු වුද්දි කටපාඩම් තියෙනවා. කීයද? चतुराश्रय එකයි දෙකයි තුනයි හතරයි පහයි කෝණක් පහක් තියෙනවා පංචාශ්‍රයේ කෝණ පහක් තියෙනවා මේ පහේම එකතුව එදා මම කියලා දුන්නා මේ කෝණ පහේම එකතුව මම එදා කියලා දුන්නා කීයද කෝණ පහේම එකතුව 540යි අංශද ආ 540යි පංචාශ්‍රයේ කෝණ පහේම එකතුව 540යි අර මේකේ රටාව කාටද මතක රටාව මතකද මේකේ 180 360 540 කීයෙන් කීයද මේ වැඩි වෙන්නේ කීයෙන් කීයද වැඩි වෙන්නේ 180 180 ආ 180 180ෙන් 180 වැඩි වෙනවා 100 ත්‍රිකෝණේ 180යි චතුරාස්‍රයේ මෙතන 180 ඒවා දෙකයි පංචාස්‍රයේ 180 ඒවා තුනයි එහෙනම් ඊළඟ එක 180 ඒවා හතරක් ඊළඟ රූපේ ෂඩස්‍රය පාද 6ක් තිබ්බොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි ඡඩස්‍රයේ කෝණත් 6ක් තියෙනවා මේ 6ෙම එකතුව මං කියලා දුන්නා ඔය 6ෙම එකතුව කීයද අංශක 820 820යි හරි දැන් ඔය ඕ ළමයි අඩොම ගානේ මෙන්න මේ හතර කටපාඩම් තියෙනවා හරිද මේ හතරවත් කටපාඩම් ඔය සම්මාර ළමයි යනවනේ ගණන් වල මොනවද කටපාඩම් කරන්න කියලා මේකත් කටපාඩම් කරන තරම් හැබැයි මේ කටපාඩම් නොකර සමහර ළමයින්ට ගන්නත් පුළුවන්. සමහර ළමයින්ට කටපාඩම් ඕනේ හදලා ගන්නවා. ත්‍රිකෝණෙන් අනිත් ඒවා හදාගත්තා. එමගෙ දා කිව්වේ. චතුරාස්‍රයක් කියන්නේ ත්‍රිකෝණ දෙකක් මතකද? චතුරාස්‍රයක් කියන්නේ ත්‍රිකෝණ දෙකක්. මේ මෙහෙම දෙකට මැදින් වෙන් කරොත් චතුරාස්‍රයක් කියන්නේ ත්‍රිකෝණ දෙකක්. 180 ඒවා දෙකක්. පංචාස්‍රයක් කියන්නේ ත්‍රිකෝණ තුනක්. පංචාස්‍රයක් කියන්නේ ත්‍රිකෝණ තුනක්. 180 තුනක් මෙතන 540. ඡඩස්‍රයක් කියන්නේ ත්‍රිකෝණ හතර. ඔහොම ගන්නත් පුළුවන්. කොහොම හරි මේ ටික කටපාඩම් තියාගන්න. දැන් අපි යන්නේ මේ ටිකෙන් ගණන් හදන්න. එදා හැබැයි මම තව එකක් කියලා දුන්නා. තව එක දෙයක් එදා කියලා දුන්නා මම. මේ වගේ බාහිර කෝණ ගැන කියලා දුන්නා. හරිද? බාහිර කෝණ. මෙන්න ඇතුලේ කෝණ මේ තියෙන්නේ. 180යි 360යි 540යි 720යි ඇතුලේ කෝණ. එදා මම කියලා දුන්නා බාහිර කෝණ ගැන. පිටපැත්තේ කෝණ ඉඩපැත්තේ කෝණ ගැන මම ඉදා කියලා දුන්නා මේ මේ බලා ගන්නකො ත්‍රිකෝණයක පිටපැත්තේ කෝණ 3 මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණය පිටපැත්තේ කෝණ 3ම කීයද ත්‍රිකෝණයක බාහිර කෝණ 360යි අංශක 360යි චතුරාස්‍රය බාහිර කෝණ 4ක් තියෙනවා බාහිර කෝණ 1යි 2යි 3යි 4යි චතුරාස්‍රයේ බාහිර කෝණ 4ම කීයද? 360. 360යි. පංචාස්‍රයේ බාහිර කෝණ 5ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. බාහිර කෝණ 5ක් තියෙනවා. ඔය පහේම ගාන කීයද? 360. 360. ආ. මෙන්න මේක තමයි මේ බහුවස්ර කෝණ පාඩමේ වැදගත්ම කෑල. හැම රූපයකම තියෙන පොදු ලක්ෂණයක් මේක. හැම රූපයකම බාහිර කෝණ ගත්තාම බාහිර ත්‍රිකෝණයේ බාහිර කෝණ 3යි බාහිර කෝණ 3ෙම එකතුව 360යි චතුරාස්‍රයේ බාහිර කෝණ 4 4ෙම එකතුව 360යි පංචාස්‍රයේ බාහිර කෝණ 5යි 5ම 360යි ඒ කියන්නේ හැම රූපයකම බාහිර කෝණවල එකතුව 360 වෙනස් වෙන්නේ නැහැ පාද 100ක් තිබ්බත් පිටපැත්තේ කෝණවල එකතුව 360යි එන්නේ. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඇතුලේ කෝණ ගණන් තමයි වෙනස් වෙන්නේ. ඇතුලේ කෝණ වෙනස් වෙනවා. ත්‍රිකෝණේ 180යි ඇතුලේ, චතුරාස්‍රයේ 360යි ඇතුලේ ඔහම ඇතුලේ කෝණ වෙනස් වෙනවා. හරිනේ? රයිට්. එදා අපි කරේ ඔය ටික. අද යනවා එතනින් එහාට. අර ටික කටපාඩම්නේ. අර ටික පාඩම්ද දැන්? 360
එකසිය අසූව තුන්සිය හැට පන්සිය හතරිය හස්සිය විස්ස හස්සිය විස්සෙන් පස්සේන නමසීය මතද බලන්න හරි අද ලියාගන්න මාතෘකාව අද ලියාගන්න මාතෘකාව සවිදි බහුවස්ස සවිදි බහුවස්ස සවිදි බහුවස්ස සවිදි බහුවස්ස අද ලියාගන්න සවිදි බහුවස්ස සවිදි රූප ගැන තමයි අද කරන්න යන්නේ සවිදි කියන්නේ මොකද කියලා මම කියලා දෙන්නම් හරිද සවිදි බහුවස්ස right සවිදි බහු අස්ත්‍ර හරිද හෂිනී සෙව්වන්දි සවිදි බහු අස්ත්‍ර ලිවද සවිදි සොනාල් දන සවිදි කියන්නේ මොකද්ද කියලා මේ සවිදි කියන වචනේ ඔයාලට හත වසරෙත් කියලා දෙනවා අටෙත් කියලා දෙනවා අටෙත් කියලා දෙනවා සවිදි කියන වචනේ සවිදි රූප සවිදි බහුවස්ස කියන්නේ සවිදි කියන එක මොකක්ද දන්නවද තේරුම් සවිදි සවිදි කියලා කියන්නේ සමාන කියන්නේ සවිදි කියන්නේ සමාන කියන්නේ නේද සමාන බහුවස්සද නැහැ සවිදි කියන්නේ මේ මේකයි සවිදි කියන්නේ මේ හැම දෙයක්ම හැම අංගයක්ම සමානයි කියන්නේ සවිදි කියන එකේ තේරුම හැම අංගයක්ම සමානයි කියන දා මේ සවිදි කියන එකේ තේරුම මම දැන් ත්‍රිකෝණයක් ගන්නම් මේ බලා ගන්න මන් ත්‍රිකෝණයක් ගන්නවා. ඔන්න ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණය සවිදි වෙන්න නම් මේ ත්‍රිකෝණය සවිදි ත්‍රිකෝණයක් වෙන්න නම් මේ ත්‍රිකෝණයේ හැම දෙයක්ම සමාන වෙන්න ඕන. තේරෙනද කියන එක? පාදවල දිග සමාන වෙන්නත් ඕන, කෝණ සමාන වෙන්නත් ඕන. ওই දෙකම වෙන්න ඕන. පාදවල දිග කියන්නේ මේ පාදයයි මේ පාදයයි මේ පාදයයි. තුන් පැත්තම සමාන වෙන්න ඕන. තුන් පැත්තම සමාන වෙන්න ඕන. දැන් මේක 10යි නම් මේක 10යි නම් මේකත් 10යි මේකත් 10යි තුන් පැත්තම සමාන වෙනවා අය කෝණ තුනක් සමාන වෙනවා මේ කෝණෙ මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණයයි කෝණ තුනම සමාන වෙනවා අන්න එහෙම වුණොත් අපි මෙන්න මේකට කියනවා සවිදි ත්‍රිකෝණයක් කියලා සවිදි ත්‍රිකෝණයක් කියලා කියන්නේ එහෙනම් සවිදි වෙන්න නම් පාදවල දිගවල් සමාන වෙන්න ඕන කෝණවල විශාලත්වයේ සමාන වෙන්නත් ඕන. ඔය දෙකම වෙන්න ඕන. පාදවල දිගවල් සමාන වෙලා කෝණ වෙනස් නම් සවිදි වෙන්නේ නැහැ. තේරෙනවද කියන එක? නැත්තම් කෝණ සමාන වෙලා පාදවල දිගවල් වෙනස් නම් ඒත් සවිදි වෙන්නේ නැහැ. හරිද? right. එහෙනම් සවිදි බහුවාස්සවල ලක්ෂණ දෙකක් තියෙනවා. දැන් කාටද ලක්ෂණ දැන් අපෙන් අහුවොත් එහෙම සවිදි බහුවාස්සයක ඇති ලක්ෂණ දෙක ලියන්න කිව්වොත්. ලක්ෂණ දෙකයි තියෙන්නේ. මොනවද ලක්ෂණ දෙක? කියන බලන්න. පාදවල දිගවල් මොකද වෙන්නේ? පාද එකිනෙකට සමානයි. පාද තුනීමේ දිග සමානයි. අභ්‍යන්තර කෝණවල එකතුව සමානයි. එකතුව නෙමෙයි, කෝණවල එකතුව නෙමෙයි. පාදවල දිග සමාන වෙන්න ඕන. අභ්‍යන්තර කෝණ හැම එකකම ප්‍රමාණය සමාන වෙන්න ඕන. එකතුව නෙමෙයි, මේ හැම කෝණයකම අගේ සමාන වෙන්න ඕන. දැන් එක කෝණයක් 60යි නම් මේ තුනම 60 60 තියෙන්න ඕන. තේරුණාද කියන එක? එක කෝණයක් 60යි නම් තුනම 60 ඒවා තුනක් වෙන්න ඕන. ඇත්තද කෝණ දැන් මේ බලන්නකෝ මේක 60යි නම් මේකත් 60යි මේකත් 60යි වෙන්න ඕන අන්න එහෙම මොනවා හරි බහුවස්සයක පාද සමාන වෙලා කෝණත් සමාන පාදයි කෝණයි ඔක්කොම සමාන නම් අපි යන්නේ ඒවට කියන්නේ සවිදි බහුවස්ස සවිදි කියන්නේ සමාන කියන්නේ පාද සමාන වෙන්න ඕන කෝණ සමාන එකක හරි වෙනසක් තිබ්බොත් එක තැනක් හරි වෙනස් නම් අපි සවිදි කියන්නේ තේනවද කියන එක හරි ඒකයි සවිදි. අපි දැන් සවිදි බහුවස්ස ඇඳ රූප කීපයක් ඇඳලා බලමු. ඒතර අවබෝධයක් ගන්න පුළුවන්. ඔයාලා ඉස්සෙල්ලා සවිදි බහුවස්සයක් කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න. මේ පාඩමේ වැදගත්ම කැලලක් තමයි මේක. සවිදි බහුවස්ස තමයි අපිට ගොඩක් වෙලට මේ විභාග වලට එහෙම එන්නේ මෙන්න මේ වගේ. හරිද? මේ වගේන් ගණන් හද දෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. එහෙනම් මේක අමාරුත් නෑ මේ සවිදි කියන එක. හැම පැත්තම සමානයි නේද? වැඩේ ලේසි. හරි? right ලියන්න. සවිදි බහුවස්ස කියන එකේ තේරුම ලියන්න. හරිද ලියන්න බහුවස්ත්‍රයක පාදවල දිග බහුවස්ත්‍රයක පාදවල දිග පාදවල දිග
සහ බහුවස්ත්‍රයක පාදවල දිග සහ පාදවල දිග සහ කෝණවල විශාලත්වය අනේ මුලින් නම් කියනු ටික මුලින් නම් අය කියනවා බහුවස්ත්‍රයක පාදවල දිග සහ බහුවස්ත්‍රයක පාදවල දිග සහ හරි තරුසි පාදවල දිග සහ කෝණවල විශාලත්වය පාදවල දිගයි කෝණවල අපි කියන්නේ කෝණේ විශාලත්වය කියලානේ කෝණේ අංශක ගානට කියන්නේ අපි කෝණේ විශාලත්වය පාදවල දිග සහ කෝණවල විශාලත්වය සමාන නම් පාදවල දිගයි කෝණවල විශාලත්වයයි සමාන නම් ඒවා ඒවා සවිදි බහුවස්ත්‍ර ලෙස හැඳින්වේ ඒවා සවිදි බහුවස්ත්‍ර ලෙස හැඳින්වේ සවිදි බහුවස්ත්‍ර ලෙස හැඳින්වේ right සවිදි බහුවස්ත්‍ර දැන් අපි සවිදි බහුවස්ත්‍ර එක දැන් හරිනේ තරුෂි හරිද අපි අඳිමු සවිදි බහුවස්ත්‍ර හරි සම නෙමෙයි පවන් මෙන්න අංක 1 ලියා ගන්න මාත් එක්ක පවන් අංක 1 සවිදි ත්‍රිකෝණය අඳින්න යන්නේ ලියා ගන්න සවිදි ත්‍රිකෝණය අඳින්න යන්නේ ලියන අංක 1 සවිදි ත්‍රිකෝණය හැම දෙයක්ම සමාන ත්‍රිකෝණයක් දැන් අඳින්නවා මේකට ඔය සමපාද ත්‍රිකෝණය කියලා කියනවා සමපාද ත්‍රිකෝණ සමපාද කියනනම් පාද සමානයි කියන එකනේ දැන් සවිදි කියලා කියන්නේ පාදත් සමානයි කෝණත් සමානයි ඔය දෙකම සවිදි වලින් කියවෙනවා හරි අපි දැන් සවිදි ත්‍රිකෝණයක් අඳිමුද අඳින සවිදි ත්‍රිකෝණය හැම පැත්තම සමාන ත්‍රිකෝණයක් අඳින්න මේකත් සමානයි මේකත් සමානයි මේකත් සමානයි අපි සමානයි කියන්නේ මෙන්න මේ ඉරි ගන්නවනේ සමාන කියන්නේ මෙන්න මෙහෙම සමාන ඉරි කෑලි ගන්න සමානයි කියන්නේ නද සවිදි කියන්නේ හැම පැත්තම සමානයි කියන්නේ මේක ඇඳලා අපි දැන් පොඩි වැඩක් කරන්න යන්නේ හරිද ඇඳ සවිදි ත්‍රිකෝණයක් නිකන් ගෝලරන් අදින් හරි අනුරුද්ධි චාමිකා උමාන්දි නම් අද ඉස්කෝලේ ගියා නේද ඔයාලට ඉස්කෝලේ දවසක් කර දවසක් සර් අද ගියා ඊයේ ගියේ නැහැ ආ අද ගියා ඊයේ නැහැ ආයේ හෙට යන්නේ නැහැ හෙට නැහැ නේ වෙනුරක විහාරා ඇඳද පැතුම් ඔය අපි දසුන් ශාන්ත ඇඳා සර් හරි ශිවාන් හා ශිවාන් ඉන්නවා නේ දසුන් ශාන ගැන්ද දැන් ඇඳලා මෙතනින් හරියට මොකද කරන්න එපා හරි ඇඳලා ඉස්කෝලේ ඉස්කෝලේ දා සූර්යෝදි කියලා දුන්න අර ළඟ ඉඳන් මර මේ ඇතා ගලේ මර උස හොයනක කමයක් කිව්වේ ගන්නේ කියලා දෙන්නේ කොහොමද කියන්නේ මෙහෙමයි ඒක හොයන්න පුළුවන් ඒක ඔයාලට කිව්වට වඩා තේරුම් ගන්න අමාරු හරිද ක්‍රමයක් තියෙනවා තමයි දැන් අනිත් අය දැන් අනිත් අය දන්නේ නැතු කි මම අර ඉස්කෝලෙන් කිව්වා තමයි දැන් අපිට පුළුවන් මේ අපි ඉන්න තැන ඉඳලා ඔය ගණිතයේ ක්‍රමයක් තියෙනවා අපි මෙතන ඉනවා කියන්නකෝ මම දැන් මෙතන ඉන්නවා මට අර ඈත ගහක් පේනවා හරිද මට අර ඈතින් ගහක් පේනවා මට ඒ ඈත තියෙන ගහේ උස බලා ගන්න ඕන කියමුකෝ අර ඈත ගහක් තියෙනවා ඒ ගහේ උස බලා ගන්න කීයද කියලා දැන් ළමයි ගහක උස බලන්න උනොත් එහෙම අපිට ටේප් එක කරන් ගහ දිගේ බඩ ගන්න බෑනේ දැන් ඕලනම් බඩ ගන්නේ මට නම් බෑ හරිද ගහක උස මැන ගන්නොත් එහෙම ටේප් එක කරන් ගහ දිගේ සාමාන්‍යයෙන් බඩ ගන්න සිරිතක් නැහැනේ හරිද ගණිතයේ ක්‍රමයක් තියෙනවා අපි මේ ඉන්න තැන ඉඳලා ගහේ උස හොයා ගන්න ක්‍රමය එහෙමද කියන එක අපි මේ ඉන්න තැන ඉඳලා ඒ ගහේ උස හොයන්න පුළුවන් හැබැයි ඒක තියෙන්නේ 11 වසරට ගියාම තමයි කියලා දෙන්නේ දැන් ඔයාලට කිව්වට එක තේරෙන්නේ නැහැ ඔකට තියෙනවා මේ ලඝු ගණක වගු කියලා පොතකුත් තියෙනවා දැන් ඔයාලට එක තාම කිව්වට තේරෙන්නේ නැහැ මං කිව්වට ගණන් වල දිනා මේ ලඝු ගණක වගු කියලා මේ පොතක් මේ ගණිත වගු කියලා ඒ පොත දැන් ඒ පොත තියෙන 10 වසරට ගියාම තමයි හම්බ වෙන්නේ දැන් මෙන්න මෙහෙම ගණිත වගු කියලා පොතක් තියෙනවා මේ පොතේ තියෙනවා ඕන වැඩක් يعني සාමාන්‍යයෙන් අපිට කරන්න බැරි දේවල් ගොඩක් කරන
එකක් මේ පොත වලට විභාගෙදි දෙනවා විභාගෙදි කියන්නේ මේක විභාගෙට රැයි යන්න දෙනවා මේ පොත මේ ගණිත වගු කියන පොත මේක මේ මේ චූටි චූටි සංඛ්‍යා ගොඩාක් තියෙන මේ දන්න කට්ටිය දන්නවා මේක මේකෙන් පුළුවන් ගොඩක් දේවල් කරන්න හරිද දැන් අර ඇහුවා වගේ මෙතන ඉඳන් පුළුවන් අපිට ගණිතයෙන් අර ඈත පේන ගහක උස හොයා ගන්න ඈත පේන ගොඩ නැගිල්ලක උස හොයා ගන්න කන්දක උස හොයා ගන්න ඇතු ගලේ වුණත් උස හොයා ගන්න පුළුවන් අපිට පල්ලෙහා ඉඳලා ඇතු ගල දිගේ නගින්න ඕනේ දැන් ඔය සමහර පොත්වල එහෙම වල දැකලා නැති තියෙනවා ඔය විද්‍යා ඉතිහාසයේ පොත්වල එහෙම තියෙනවානේ කඳු වල උසෙම දාලා තියෙන්නේ එවරස් කන්ද මෙච්චර උසයි විදුරු තලාගල කන්ද මෙච්චර උසයි දැන් ඔකර කවුරුවත් මේ ටේප් එකක් අරන් බඩ ගන්න නැහැනේ කන්දට උස හොයන්න ඒකට ගණිතයේ ක්‍රම තියෙනවා කඳු වල උස හොයා ගන්න ගොඩ නැගිලි වල උස හොයා ගන්න ඒකට දැන් ඔයාලට 9 ළමයින්ට තේරෙන්නේ නැහැ කිව්වට මේ මේ ඒක පොඩි ක්‍රමයක් ඒක 10 11ට ගියම තමයි ඒ ක්‍රමය ඔයාලට තේරෙන්නේ කිව්වම දැන් කිව්වට තේරෙන්නේ අර අර පොතත් අරගෙන අර තියෙන ගණිත වගු පොත අපි ඔරෙන් ලඝු ගණක වගු කියලා කියන්නේ ලඝු ගණක වගු ඒ පොතත් අරගෙන තමයි වැඩේ කරන්න ඕනේ ඒක හරි ලස්සන වැඩක් මේ මේ සාමාන්‍යයෙන් අනාගතේ මෙතන කවුරු හරි ඉංජිනේරු වෙච්ච හරි බුක්ෂොප් වල තියනවාද ඒ පොත බුක්ෂොප් වල තියනවා දැන් ඔයාලට අපි 10 වසරට ගියාම මේ පොත ගන්න කියනවා 10 වසරට ගියාම මේ පොත ගන්න කියනවා රුපියල් 10ක්ද ඒ පොතේ ගන්න රුපියල් 10ක් හරි උපරිම රුපියල් 20යි ඒ පොත ඒ පොත විභාගයට තරයි යන්න දෙනවා වාර විභාග වලටත් දෙනවා සාමාන්‍ය පෙළටත් ඒ පොත දෙනවා ඒ පොතේ තියෙන අපේ කටපාඩම් ඒ පොතේ නම ටිකක් කියන්නෝ ගණිත වගු මේ තියෙන දැම්ම වාඩේක ඕන වෙන්නේ නැහැ ගණිත සර් අපේ ඉස්කෝලේ බුක් ෂොප් එකේ ඇතිද හැබැයි හැබැයි ඉස්කෝල නම් කියන්න බෑ ඉස්කෝලේ තියෙන්න ඕන ඉතින් සාමාන්‍යයෙන් තියෙන නම් තියෙන්න ඕන නැත්නම් ඕන රුපියල් 20යි මේ පොතේ තියෙනවා මේ 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 පොතෙන් තමයි අපි ගොඩක් වැඩ කරගන්නේ එකෙන අපිට හදන්න අමාරු ගණන් කියන්නකෝ හදන්න අමාරු ගණන් මේ පොතේ උදව්වෙන් හදන ක්‍රම තියෙනවා ඒක වෙනමක දැන් උදාහරණයක් ගන්නකෝ මෙහෙම 2879 බෙදන්න ඕන 0.7216 මේ ගාන බෙදනවා කියන්නකෝ දැන් ඔයාලට පුළුවන් මේ ගාන සාමාන්‍ය නිකන් බෙදා ගන්න 2876 0.7216 බෙදන්න කිව්වොත් එහෙම අමාරුයි තේරෙනවද කියන එක? ඔක හදන එක අමාරුයි. හැබැයි අර මෙන්න මේ පොතේ තියෙනවා වැඩේ. මේක තියෙනවා මේක හදන ක්‍රමය. මේ පොතේ උදව්වෙන් මේක සාමාන්‍යයෙන් මේක හදන අතින් හදනවා නම් සෑහෙන ගොඩ වෙලාවක් යනවා මේක හදන්න. මේ පොතෙන් අපිට හැදුවේ හැකි. දක්ෂ දැන් ඔක පුරුදුනහම සාමාන්‍යයෙන් විනාඩියක් යන්න කලින් මේක හැදුවේ. විනාඩියක් යන්න කලින් ඒ වගේ ගොඩක් වැඩ ගණන් වල තියෙනවා කරන්න. ඒකනේ ඔය කියන්නේ ළමයි ගණන් පුළුවන් නම් සාමාන්‍යයෙන් ගොඩක් දේවල් පුළුවන්. ගණන් වලින් අපේ ඔළුව හැදෙනවා මාර විදියට. තේනවාද කියන එක? හරි ඒක අනිත් විෂයන් වලට වඩා ගණන් වලින් දැන් සිංහල විෂයෙන් සිංහල විෂයේදී අපිට බෑනේ ඈත තියෙන ගොඩනැගිල්ලක උස හොයා ගන්න සිංහල බුද්ධාගම වලින්. ඉංග්‍රීසියෙන් උස බෑනේ සර්. ඉංග්‍රීසි වලින් උස බෑනේ. ඒක ගණිත පැත්තට හැදෙන ක්‍රමයක්. ඒ කියන්නේ මේ මේ ඒක අමුතු ක්‍රමයක් ඒක. දැන් මොන 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 දේද පුළුවන් මේ මෙතන ඉඳන් කන්දක උස හොයන්න? නේ මෙතන ඉඳන් කන්දේ උස හොයන්න පුළුවන් කාටද? එනවා ගණිතයෙන් පුළුවන් එක කරන්න. ඒක ගණිතයේ තියෙන විශේෂ දෙයක්. දැන් මම අනිත් ඉතින් අනිත් විශේෂයන් පල්ලෙහාට දානවා නෙමෙයි. මේ ගණන් වල තියෙන විශේෂ දෙයක් තමයි ඒක. තේරෙනවද කියන එක? ගණිතයෙන් ඔය ගොඩ වැඩ කරන්න පුළුවන් අපේ මනස ඔළුව ගොඩාක් හදන්න පුළුවන් ගණන් වල. හරි? ගණිතය කියන්නේ විශ්ව භාෂාවක් කියවනේ. මේ ලෝකෙ හැමෝටම ගණන් කියන විෂය තියෙනවා. හැබැයි සිංහල තියෙන්නේ ලංකාවේ විතරයි. ඉංග්‍රීසි තියෙන ඉංග්‍රීසි නම් ගොඩක් රටවල තියෙනවා. බුද්ධ ආගම තියෙන ලංකාවයි තව රටවල් කීපයක. විද්‍යාවත් විශ්වභා විද්‍යාවත් හැමතැනම තියෙන විෂයක් ඒක විශ්ව භාෂාවක් කියලා කියන්නේ මුළු ලෝකෙම හැමෝටම කතා කරන්න පුළුවන් භාෂාවක් තමයි ගණන් කියලා කියන්නේ හරිද හැමෝටම ගණන් හදපුවම හැම ලෝකෙ කොහේ හිටියත් එයාට තේරෙනවා හරිද ඒ වගේ ගණන් කියන්නේ හරි අමුතුම එකක් මම ඔයාලට පස්සේ ගණන් වල තියෙන රසවත් තැන් වෙන අමුතු අපිට හිතා ගන්න බැරි තැන් ගණන් වල තියෙනවා හරිද ඒක මම පස්සේ පෙන්නන්නම් ගෝ මාර ගණන් හොදට පුළුවන් වුණාම අපි නිකන් අපේ ජීවිතේ වෙනස් වෙනවා ඒක ඔයාලට පස්සේ හොඳටම ගණන් පුළුවන් කෙනෙක් වුණාම ඔයාලට තේරෙයි ඒක. හරිද? අපි හිතන ක්‍රමේ අනම් මනම් හොඳට හිතන්න. දැන් ඔය මේ මේ සමහර පොලිසියෙම ඉන්නවනේ දැකලා තියෙනවද? පොලිසියෙම ඉන්නවා ටක් ගාලා මේ මේ හොරෙක් එහෙම අල්ල ගන්නවා ටක් ගාලා නිකන් වටපිටාව බලලා ඉක්මනට මෙයා හොරෙක් කියලා අල්ල ගන්නවා. ආන් ඒ වගේ හිතන්න පුළුවන් හැකියාව ගණන් වලින් ඇති වෙනවා. හරිද? සාමාන්‍ය අයට වෙන ගණන් පුළුවන් වුණාම හොඳට හිතන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. දැන් හොඳට ගණන් ටික ඉගෙන ගන්න. හරිද ගණිතය ඉගෙන ගන්න හොඳට ඔයාලට ලොකු පන්තිවල A level වල එහෙම මැත්ස් කරන්න පුළුවන් නම් අය මාර වැඩ කාර්යයක් වෙන්න පුළුවන්
සාමාන්‍ය ලේසියෙන් ඒ ලෙවල් මැත්ස් ගන්න අමාරුයි නෙමෝඩම් හරි 100ක් කරොත් එක්කෙනෙක් විතර තමයි ගොඩ යන්නේ ගොඩක් ලාට 100ක් කරොත් එක්කෙනෙක් දෙන්න කියලා තමයි ගොඩ යන්නේ ඒ තරම් අමාරුයි සංකීර්ණයි බරපතලයි මේ කරොත් අය නියම තමයි අය වටවන්න බෑ කාටවත් පල්ලෙහා හරිද රයිට් අපි වැඩේ කරමු දැන් එමු පාඩමට සවිධි ත්‍රිකෝණයෙන් දෙය සවිධි කියන්නේ හැම පැත්තම සමාන කියන්නේ හරිද රයිට් එහෙනම් ඔයාල ඉවසීමෙන් ඉන්න අපි ඔයාල 11 වසරට යද්දි ඔයාල දන්නවද මගේ පන්තියේ මේ පන්තියේ අපේ 11 ළමයි පිටරට ගණන් පවා අපි පන්තියේ ළමයි හදනවා පිටරට කැම්පස් වල ගණන් මගේ 11 පන්තියේ ළමයි හදනවා දැන් ඔයාල අඩුම ගානේ පිටරට කැම්පස් එක නමක් දන්නවා දැන් සමහර ළමයි පිටරට කැම්පස් එක නමක් කියන්නේ කොත් නමක් දන්නෙත් නැහැ නේ ගොඩක් වෙලාවට ලංකාවේ කැම්පස් වල නමක් අහන්නේ පිටරට කැම්පස් එක නමක් වල දන්නවද නෑ පිටරට අපිට ගණන් නැද්ද ඔයාලට ගණන් නැහැ හරිද පිටරට කැම්පස් වල ගණන් මම 11 වසරේ හදනවා හරිද ඔයාලට මම පස්සේ පෙන්නන්නම් උදාහරණයක් අපි මේ හදන පේපර් වලට මම පස්සේ පෙන්නන්නම්කො පිටරට කැම්පස් වල ගණන් හිටන් අපි ළමයි හදනවා ඒ දැනට අපි ළමයි අපි ගේනවා මේ පන්ති කොහොම හරි ඒ දැනට කොහොම හරි දක්ෂ ළමයා හදනවා ඒවා මොන ඇද දැන් පිටරට ගණන් අපි ළමයින්ට සමහරට මේ මෙහෙ ගණන් වලට වඩා ලේසි. හරිද? එනිම තියෙනවා. ඔයාලා අහලා තියෙනවද කේම්බ්‍රිජ් කියලා කැම්පස් එකක් තියෙනවා කේම්බ්‍රිජ් කියලා. අහලා නැද්ද? කේම්බ්‍රිජ් කියලා කැම්පස් එකක් තියෙනවා එංගලන්තේ තියෙන එක. අහලා තියෙනවද? අහලා තියෙනවා සර්. කේම්බ්‍රිජ් කියන කැම්පස් එක තියෙන එංගලන්තේ ඔය කේම්බ්‍රිජ් වල ගොඩාක් පේපර් මම අපේ 11 ළමයින්ට හදනවා. ලංකාවේ 11 ළමයින්ට හදනවා කේම්බ්‍රිජ් කැම්පස් එකේ ගණන් හදනවා අපි මේ මගේ පන්තියෙන් මම හදනවා. සමහර ළමයි හදනව ලස්සනට අපේ ගණන් වලට වඩා ලස්සනට හදනවා හරිද මම ඔයාලට පස්සේ පෙන්නන්නම් මං ආවේ පේපර් තිබ්බා දැන් තියෙනවද දන්නේ නිකන් තිබ්බොත් මම පෙන්නන්නම් ඔයාලට මේ මේතර ඔයාලා විශ්වාස කරන කේම්බ්‍රිජ් කියලා ඔයාලට චුට්ටක් මම නිකමට පෙන්නන්නම් ඒ පිටරට කැම්පස් එක ගණන් පේපර් එකක් ඔයාලා දැකලා තියෙනවද කවදාවත් හරිද ඒක මගේ ෆෝන් එකේ දැන් තියෙනවද දන්නේ තිබ්බොත් මට පෙන්නන්න පුළුවන් පිටරට කැම්පස් එක තියෙන ගණන් පේපර් එක ඔයාලා කවදාවත් දැකලා තියෙනවද නිකමට මම පෙන්නන්න. ඔයාලට මේ පේපර් එක පේනවද ළමයි? පේනවද මේක හැමෝටම? කොයිද සද්දයක් වන්නේ? මේක පේනවද? ඔව් සර්. ඔව් සර්. මේ පොඩ්ඩක් බලන්න මම බුරුද කියන්න කියලා. මේ තියෙන්නේ කේම්බ්‍රිජ් ඕ ලෙවල් කියලා පේනවද වම් පැත්තේ කළු පාටින් ගහලා තියෙනවා. කේම්බ්‍රිජ් තියෙන්නේ කොහෙද කියලා දන්නවද ඔයාලා? හරිද කේම්බ්‍රිජ් වල ඕ ලෙවල් පේපර් එකක් මම මේ පිටු පෙරලම් පෙරලා එන මම අතින් එංගලන්තේද ඔව් ඔයාලා පොලවන් නම් සර්ච් කරලා බලන්න මේ කැම්පස් එක ගැන විස්තර කොහෙද තියෙන්නේ අනම්මන හරි මේ තියෙන ඒගොල්ලන්ගේ ලෝගෝ එක කේම්බ්‍රිජ් ඇස් එක ඒගොල්ලන්ගේ තිබ්බ එක්සෑම් එකක් මේ තියෙන්නේ හරිද රයිට් මේ තියෙන ලයි පේපර් එක අපි මේ ගණන් හදනවා මේ අපි පන්තිල හදනවා මේ ගණන් එහෙම සමහරට ඔයාලට හදන්න පුළුවන්. මේ ගණන් සනල් බලන්න එක. හරිද? මේ ගණන් සමහර ගොඩක් වෙලාවට ඔයාලට හදන්න පුළුවන්. මේවා අපි දැන් මෙහි 9 වසරේ හදනවා මම මේ ගණන්. හරි? ඔයාලට පස්සේ හදමුකෝ. හරිද? මේ තියෙන්නේ කේම්බ්‍රිජ් ඕ ලෙවල් වල පේපර් එකේ කොටසක් මම මේවලට පෙන්නුවේ. හරිද? අපි මේ ගණන් ඔයාලට 11ට ගියාම මම හදනවා මේවා. පිටරට ගණන් ඔයාලට දැන් මේවා කියව ගන්න එහෙම අමාරු වෙයි. මෙන්න මේව කරනවා අපි. හරිද? මේ හැම එකක්ම කරනවා 11 වසරට ගියාම ඔයාලා මේක නම් අඳුරනවා ඇතිනේ මොකද්ද කියලා හරිද මේ ප්‍රස්තාර කරනවා අපි 11 වසරට ගියාම මෙන්න මේව කරනවා මම කරනවා ගොඩක් දේවල් දැන් දැක්කද කේම්බ්‍රිජ් කැම්පස් එකේ අපි 9 වසරෙන් කරමු 9 වසරෙන් නම් අමාරු මේක කරන්න හරිද දැන් ඔයාලට පැහැදිලිද මම බොරුද කියන්නේ කියලා දැන් දැක්කද කේම්බ්‍රිජ් කැම්පස් එකේ පේපර් එක අපි ඒවා කරනවා 10 11ට ගියාම 11 ළමගෙන් ඕනනම් අහලා බලන්න අපි 11 කරනවා ගොඩාක් තැන්වල තාම ඔයාලා මේකට පොඩි ඉන්නේ එක කියන්නේ මට දැන් සමහර ඔයාලා අහන ප්‍රශ්නට උත්තර දෙන්න බෑ සමහර ප්‍රශ්නට උත්තර දෙන්න බෑ ඔයාලට ඒ දැනුම මදි තාම ඒකයි අර එකිනෙක අහපු ප්‍රශ්න ඉදලා තමයි මේ ගමන ගියේ සමහර ඔයාලට තියෙන ප්‍රශ්නට උත්තර දෙන්න අමාරුයි ඒ ප්‍රශ්නට උත්තර දෙන්න ඔයාලගේ දැනුම මදි ඔයාලා අහන්නේ 11 ප්‍රශ්න දැන් මගෙන් 10 අහන්නේ 9 අහන්නේ ඒ මොනවා උත්තර දෙන්න අමාරුයි 11ට ගියාම ඔයාලට ඇති දෙයක් නෑ ඔයාලා හරිද නිකම්ම හදනවා ගණන් ඔයාලා හරි
එහෙනම් එතෙන්ට යන්න හොඳ දක්ෂයෙක් වෙන්න. හරිද? මෙහෙ ගණන් නෙමෙයි ලෝකේ කොහේ ගණන් වුණත් ගණන් කියන්නේ එකයි විශ්ව භාෂාවක් කියන්නේ ඒකයි. ලෝකේ කොහේ වුණත් ගණන් අපිට මෙතනින් හදන්න පුළුවන්. හරිද? රයිට්. දැන් ඇද්ද මේකද? සවිධි ත්‍රිකෝණය නේද? ඔන්න සවිධි ත්‍රිකෝණය. දැන් ඔන්න මම හැමෝම ඕ දැන් මන් දැන් ඉස්කෝලේ ලාවේද මොකද කරේ? අපි තාම මොකුත් කරේ නෑ. මං අර ගියේ එදා කරපු පාඩමේ කොටසක් මතක් කරලා දුන්නේ. ඔයා ටග් ගහලා නම් මෙන්න මේක ලියා ගන්න. සවිධි බහුවාස කියලා ඉක්මනට ලියා ගන්න. ලියලා මෙන්න මේ රූපේ ටග් ගහලා ඇඳ ගන්න. හරි? මම මේක විස්තරයක් නම් දුන්නා. ඒ විස්තර ලියන්න ඕනේ. ගණන් හදද්දී වට තේරෙයි. අවුද ඉස්කෝලේ ගිහලා දැන් ආවේ. කියන්නේ ඔයා ගෙදරදී තුනහමාරක් පහ වෙනවා එතකොට නේ. මම ඔය හින්දා තමයි චුට්ටක් පන්තියේ පස්සට ගන්න බැලුවේ. ඔයාලට ඉස්කෝලේ ගිහින් ඉන්න වෙලාවම අද හින්දා. කමක් නැහැ දැන් ඔය කොහම කරන් යමුක පුළුවන් හැටියට අපි පස්සේ බලමු කතා කරලා පොඩ්ඩක් වෙලාව එහෙම කරගන්න මොනවාරි කරගන්න හරිද රයිට් මම දැන් කතන්දරයක් කිය කිය ලොකු කතාවක් මෙයාලට දැන් හරි අපි පාඩමට එමු හරි මෙන්න සවිධි ත්‍රිකෝණය සවිධි කියලා කියන්නේ හැම පැත්තම සමානයි හැම කෝණයක්ම සමානයි ඒක පැහැදිලිනේ දැන් ඔන්න මම හැමෝටම පුළුවන් සාමාන්‍ය දෙනීම ප්‍රශ්නයක් අහන්න යන්නේ හරිද දැන් මට අක් ගාලා කියන්නකෝ සවිධි කියලා කියන්නේ සවිධි නම් මේ හැම කෝණයක්ම සමානනේ සවිධි නම් මේ කෝණ තුනම සමානයි ඒක ප්‍රශ්නයක් නැහැනේ සවිධි නම් මේ තුනම සමානයි දැන් මට ඕන ඒක නෙමෙයි මට කියන්නකෝ ත්‍රිකෝණයක මේ කෝණ තුනේම ගාන කීයද ත්‍රිකෝණයක කෝණ තුනේම එකතුව කීයද මේ කෝණ තුනේම ගාන ගන්න ඈ කලබල වෙන්න එපා හදිසි නිකන් අර කුයික එක වැඩි වුණාමත් වරදිනවා කලබල වෙන්න එපා හරියට කල්පනායෙන් උත්තර දෙන්න මම ඇහුවේ ත්‍රිකෝණයේ ඇතුලේ කෝණ තුන කීයද කියලා ඇතුලේ කෝණ තුනම කීයද කියලා ඇහුවේ ඇතුලේ කෝණ තුනම 180යි ඇතුලේ කෝණ තුන 180යි නම් දැන් මට මෙතන ඉන්න එක ළමයේ කියන්න ඇතුලේ කෝණ තුනම 180 නම් ඇතුලේ එක කෝණයක් හොයාගන්නේ කොහොමද ඇතුලේ එක කෝණයක් සවිධි නම් තුනම සමාන 183 තුනෙන් බෙදෙනවා තුනෙන් බෙදෙනවා සර් ආයේ ඕක මම කියලා දෙන්න ඕනේ නැහැ නේද? ඕක මම කියලා දෙන්න ඕනේ පොඩි දෙයක් නේ ඕක. දෙනවද කියන්නේ අන්න ඒ වගේ ඒක තමයි ගණන් කියන්නේ. අපිට ඇඟට ආවනම් ඕක ටක් ගාලා තේරෙනවා. ඇතුලේ කෝණ 3ම 180 නම් ඇතුලේ එක කෝණයක් හොයන්න 180 3ෙන් බෙදන්න. හැබැයි මේක පුළුවන් සවිධිය වගේ විතරයි ඈ. සවිධි නැති ඒ වගේ කෝණ 3ම සමාන වෙන්නේ නැහැ. සවිධි නැති ත්‍රිකෝණවල කෝණ 3 සමාන 3ෙන් බෙදලා ගන්න බෑ. සවිධි කියපු ගමන් මෙන්න මේ 180 3ෙන් බෙදපුවාම ඇතුලේ එක කෝණයක ගාන එනවා එහෙනම් මම ලියනවා යටින් අභ්‍යන්තර කෝණයක අගය අභ්‍යන්තර කෝණයක අගය අභ්‍යන්තර කෝණයක අගය හොයන්න මේ ඇතුලේ කෝණයක අගය හොයන්න අපි 180 බෙදනවා 3 ආ 180 3ෙන් බෙදලා කියන්න බෑ මට ගාන මම ඉස්සෙල්ලත් ඔය ගාන කිව්වා 60 ඒ කියන්නේ සවිධි නම් අනිවාර්යෙන් ඇතුලේ කෝණයක් 60 තියෙන්න ඕන. සවිධි නම් ඇතුලේ කෝණයක් 60යි. දැන් පැහැදිලිද? පුළුවන් නම් මේක කටපාඩමේ තියාගන්න. සමපාද ත්‍රිකෝණයක නැත්නම් සවිධි ත්‍රිකෝණයක එක කෝණයක් 60යි. කියලා මතක තියාගන්න. හරි, ඕන්න දැන් යටින් මේක ලියාගන්න. මේ රූපය ඇඟලේ යටින් මෙන්න මේක ලියාගන්න. අභ්‍යන්තර කෝණයක අගය එක කෝණයක අගය. අභ්‍යන්තර කෝණයක අගය කොයන්න 180 3ට බෙදනවා. සවිධි කියන්නේ සමානයිනේ. සමානයි නම් ඉතින් එකක් 60යි. එච්චරයි. ඔක තේරුණාද? හරිනේ. ශිවාන් විහාර හරි නේද විහාර ලියාගතහ හරි දේශේවාන් අනේ නැහැ සර් චුට්ටක් ඉන්න හරි හරි ඉන්නවා තරුෂි ලියාගත්ත සර් හරි තරුෂ ආවද ඉස්කෝලේ ගිහිල්ලා තරුෂ ඉස්කෝලේ ගියාද ඔව් සර් ඊයර දාවේ දැන් දාන්නේ නෑ තුනමාරට දැන් ගොඩක් ටිකක් දුර යන කන්ටිට පොඩ්ඩක් අවුල් වෙනවා මම ඒකෙන් මුලට මම මුලින්
මොකෝත් කරේ නෑ. දැන් ඔය සමහර කට ඉස්කෝලේ ඉන්නේ පරක් වෙනින්ද මම අර එදා කරපු ටික පොඩ්ඩක් මතක් කරා. මතක් කරලා තමයි සර් පහට විතර දාමුකෝ. බලමු පහට ක්ලාස් කිව්වම එක ළමයෙකුට. සර් සෙනසුරාදා ළමයි ගොඩකට පහට ක්ලාස් කියලා කිව්වා. පහට ක්ලාස් කියලා මෙතන ඉන්නවනේ. පහට ක්ලාස් තියෙන ළමයි මෙතන ඉන්නවනේ. සර් සෙනසුරාදා කරමුකෝ. අනේ සර් මට සෙනසුරාදා බෑ. සෙනසුරාදා තමයි මට ක්ලාස් වෙන්න. ඉරිදා කරමු සර්. ඉරිදා අර එදා මං ඉරිදා පාටියක් දැම්මේ දවල්. එදා ඉරිදා දැම්මේ දවල් ඉරිදා සමහර ළමයින්ට දවල් අමාරු වෙනුනේ. හරිද? දවල් ඇහැලා ඉන්න නිදි වද එනවලු දවල්. නෑ දහම් පාසල් උත් නෑනේ දහම් පටන් ගත්තා. අපේ බඩ. මේ සමහර පැතිවල දහම් පාසල් පටන් ගන්න තියෙනවා. අපේ බඩන් ගත්ත අදර දහම්. සමහර පැතිවල පටන් ගන්න. සමහර ඉරිදා. ඕ එහෙම කරන එක හරිය නෑනේ. දැන් මෙහෙමයි. මට ඉරිදා 3 ඉඳන් 5 වෙනකම් පන්තියක් තියෙනවා. ඉරිදා මට 3 ඉඳන් 5 වෙනකම් තියෙනවා. ඊට පස්සේ අනිත් එක තියෙන්නේ 8ට. ඒතර 5යි 8යි අතර ඕනනම් කරන්න පුළුවන්. ඉරිදා 5යි 8යි අතර. බෑ සර් 5ට මාළේට පන්ති. ආ ඒකනේ. බෑ හැමදාම මේ වෙලාවට කරමු. ඔව් සර් මේ වෙලාවට කරමු. බලමු අපි කොහොම හරි මෙහෙම කරයි යමු. නැත්තම් ඔයාලට පුළුවන් නම් සඳුදා හවස දාන්නත් පුළුවන්. බෑ සර්. දාන්න පුළුවන් සර්. බෑ සර්. अभ्यंतर හරි දැන් මෙන්න මේක කොහොම බලගන්න හොඳ නැහැ ආපහු මෙන්න මේකත් හැමෝටම පුළුවන් වෙන්න ඕන මම මෙන්න මේ ත්‍රිකෝණවල බාහිර කෝණ තුනක් තියෙනවානේ පිටපැත්තේ කෝණ තුනක් තියෙනවානේ පිටපැත්තේ කෝණ තුනේම ගණන්ක් කියලා දුන්නානේ මම හරිද ඕ ආන් හරි මම මෙහෙම දික් කරොත් එහෙනම් මේ තියෙන පිටපැත්තේ කෝණ බාහිර කෝණ තියෙන්නේ ත්‍රිකෝණේ මෙන්න මේ වගේ බාහිර කෝණ තුනක් තියෙනවා ඔය තු පිටපැත්තේ කෝණ තුනේම එකතුව 360යි පිටපැත්තේ කෝණ තුනක් තියෙනවනේ. ඔය තුනේම එකතුව 360යි. එහෙනම් බාහිර කෝණ එක ගන්න හොයාගන්නේ කොහොමද? බාහිර කෝණ එක ගන්න හොයාගන්න. 360 තුනෙන් බෙදෙනවා. 360 තුනෙන් බෙදෙනවා. ආන් හරි. බාහිර කෝණ තුනම 360යි. 360 තුනට බෙදපුවාම බාහිර එකක් ගන්න පුළුවන්. හැබැයි මෙහෙමත් පුළුවන් මේ අබ්බ මේ අභ්‍යන්තර කෝණයෙන් මේක ගන්නත් පුළුවන්. මේ බලන්න මෙතන 60යි නම් මෙතන මේක 60යි 120යි 120යි එහෙම ගන්නත් පුළුවන් නේ ඕනනම්. මේ දෙන්න 180යි. මේක සරල රේඛාවක් හින්දා මේකයි මේ දෙකේම එකතුව 180යි. මේ දෙකම 180යි නම් මේක 60යි නම් මේක 120යි. දැන් අපිට මෙතන මේක 60යි කියලා දන්නේ අපි කලින් මේක බෙදපු හින්දානේ. කලින් මෙතන 60 ගත්තේ නැත්නම් එහෙම මේ බාහිර කෝණයක අගය ගන්න මෙහෙමයි. බාහිර කෝණ 3ම 360යිනේ. මේ බාහිර කෝණ 3ම 360යි නම් එක බාහිර කෝණයක් හොයන්න 360 තුනෙන් බෙදන්න තියෙනවා. හරිද? 360 තුනෙන් බෙදපුවාම එකක් එනවා. මේ බලා ගන්න. බාහිර කෝණයක අගය. බාහිර කෝණයක අගය. ගන්න 360 බෙදනවා 3ෙන් 360 3ෙන් බෙදපුවාම එකක් 120යි බාහිර කෝණය 120යි එකක් එහෙනම් 120යි 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 මම ඕන ඇන්ද එකයි ඔක්කොම අදින්න බැරි නම් එකක් ඇන්දා එහෙනම් මේක පුළුවන් නම් ආපහු මතක තියාගන්න සවිදි නම් සවිදි ත්‍රිකෝණයක ඇතුලේ එක කෝණයක් 60යි එක කෝණයක් 60යි පිටපැත්තේ එක කෝණයක් 120යි. පැහැද කියන එක පිටපැත්තේ එකක් 120යි ඇතුලේ එකක් 60යි. ත්‍රිකෝණයක. හැබැයි සවිදි වෙන්න ඕන. හරි එහෙනම් මෙන්න මේකක් ලියාගන්න. බාහිර කෝණයක අගය ලියාගන්න. බාහිර කෝණයක අගය. සර් රූපේ දැනගන්න ඕනද? ඔයාලා මේ රූපේ ඇන්ද නැද්ද? මම රූප අදින කිව්වේ. නෑ මම රූප දෙකක් ඇන්දා.
හරි මේ රූපය ඇඳ ගන්න එකක් හරි ගමන් ඇඳ ගන්න දෙකක් ඇඳ නම් හොඳයි ඉතින් එකක් හරි ගමන් මේ රූපය ඇඳ ගන්න නැත්නම් අපිට ඇයි මං ඉස්සෙල්ලා කිව්වේ ළමයි සමපාද වෙන්න රූපයක් ඇඳ ගන්න කියලා මතකද මං කිව්වනේ ඒක තමයි නෑ සර් බාහිර කෝණ දාලා එකක් ඇඳ නෑ ඒකයි ආ කම ආයෙනම් බාහිර කෝණ දාලා වෙන එකක් ඇඳින්න පුළුවන් නම් ඇඳින්න නැත්නම් අරකෙම ඕන බාහිර කෝණයක් මාක් කරලා මං වගේ දාන්න නැත්නම් අලුතෙන් රූපයක් ඇඳලා බාහිර කෝණයක් දාන්නත් පුළුවන් නැත්නම් අර තිබ්බකේම දාන්නත් පුළුවන් ඉතින් මං මං දෙන්නම වගේ මන් දෙක වෙන් කර කර ලිව්වා එන්න ආ හොඳයි හොඳ බබ හරි අපි ඔන්න සවිදි ත්‍රිකෝණය දැන් ත්‍රිකෝණයේ ප්‍රශ්න හරිනේ ඔන්න මම ඊළඟට යන්න හදන්නේ දැන් ත්‍රිකෝණය හරිනේ ත්‍රිකෝණය ඇතුළ එකක් හොයා ගන්න පුළුවන් පිටපැත්තේ එක්කත් හරි දැන් ඔච්චර තියෙන ඇතුළයි පිටයි දෙකයි නේ තියෙන්නේ හරි දැන් යමු අපි සවිදි චතුරස්‍රයට යන්න හදන්නේ පාද හතරේකට යන්න හදන්නේ සවිදි චතුරස්‍රය හැබැයි ඒකට නම් ඔයාලා පොඩි තව නමක් කියනවා සවිදි චතුරස්‍රය පාද හතරම සමාන චතුරස්‍රයට ඔයාලා නමක් කියනවා නේ සමාන චතුරස්‍රය ඔව් ආහරි ඒ නම ඇවිල්ලා තියෙන අන්න එහෙම තමයි ඔය සවිදි චතුරස්‍රය තමයි කෙටි වෙලා සම චතුරස්‍රය වෙලා තියෙන්නේ හරි රයිට් ලියන්න අංක 2 සවිදි චතුරස්‍රය ළමයි චතුරස්‍රයක් කියන්නේ පාද හතර එකක් සවිදි කියන්නේ හැම පාදයක්ම සමානයි හැම කෝණයක්වත් සමානයි එතකොට අපිට අඳින්න වෙන්නේ මෙන්න මෙහෙම මෙන්න මෙහෙම චතුරස්‍රයක් අඳින්න වෙන්නේ මේකේ හැම පාදයක්ම සමාන හැම කෝණයක්ම සමාන මෙන්න මේ කෝණ හැම එකක්ම සමාන කෝණ මාක් කරන්න එපා දැන් මම අපි පස්සේ මේක කෝණේ ගාන දාමු දන්න කටින් නම් දන්න කෝණේ ගාන කීයද කියලා ළමයි අපි මේ මොකද්ද මේ රූපේ නම අපි කලින් දාන්නේ මේකට කියන්නේ මොකක් කියලාද මේකට මොන චතුරස්‍රයද සවිචතුරස්‍රය सविधि चतुराश्रय ऋजुकोणाश्रय ऋजुकोणाश्रय दिगा सविधि हेम पैतम सामन वेन्डे पे हेम पादयात्म सामन वेन्डो हेम कोणयात्म सामन वेन्द चतुराश्रेक කෝණ 4 එකතු 360යි 360යි සමචතුරස්‍රය නෙමේ සමචතුරස්‍රය නෙමේ ඕනම චතුරස්‍රයක මේ ඇතුලේ කෝණ 4 360යි ඇතුලේ 4 ත්‍රිකෝණේ විතරයි 180යි ත්‍රිකෝණේ ඇතුලේ 180යි චතුරස්‍රයක ඇතුලේ 4 360යි එහෙනම් ඇතුලේ 4ම 360යි නම් එකක් හොයාගන්න කොහොමද එකක් හොයාගන්න තුනට බෙදෙනවා 120යි හතරෙන් බෙදෙනවා හතරට බෙදෙනවා හතරට බෙදෙනවා තුනටද බෙදන්නේ? සේවාන් කලබල වෙන්න එපා. අභ්‍යන්තර කෝණයක අගය. අභ්‍යන්තර කෝණයක අගය හොයන්න දැන් හතරම 360යිනේ. 360 හතරට බෙදන්නේ. තුනට බෙදුවේ ත්‍රිකෝණේ. මේක බෙදන්නේ හතරට. 360ට හතරට බෙදපුවාම කීයද? සමහර 90යි. 90යි. चतुराश्रय सविधि मे हेम कोणयाम अणुआ लम अभी अंशक अणुदा मदग अंशक अणुमाकर मेमन बे मेम कटुअपी अणु ओम हम कटुअपने अणुअु मेन्न मेहमने अभी सामान्य समय चतुराश्रय कदिन्नो मेन्न मेहम अणु हतरा मेहम दो අභ්‍යන්තර කෝණයක අගය 90යි ඈ සමචතුරස්‍රයේ අංශක 90යි කියලා ඔයාලා දන්නවද අපි හොයමුද බාහිර කෝණයක බාහිර කෝණයක අගය
बाहिर कोण ओक्कोम 360යි බාහිර කෝණ ඔක්කොම 360යි 364 න් බෙදුවොත් ඒකත් කී දෙන්න අංශක 90යි ඒත් 90යි එහෙනම් සවිධ චතුරාස්‍රයක ඇතුලේ කෝණිකුත් 90යි පිටපැත්තත් 90යි දැන් මේ බලන්න ගොළම්මයි මෙන්න මේ එක මුල්ලකින් මෙහෙම දික් කරොත් එහෙම එක මුල්ලකින් දික් කරොත් මෙතන 90 නම් මේකත් 90 වෙන්න ඕනේ නේද ඒක තේරෙනවද එක මුල්ලක් දික් කරොත් එහෙම ඇතුලේ මෙතන 90 නම් මෙතනත් 90 වෙන්න බෑ දෙක 180 නේ ඒ කියන්නේ චතුරස් මේ සවිධ චතුරස්‍රයක ඇතුලේ කෝණිකුත් 90යි පිටපැත්තෙකුත් 90 මේ හැමතැනම හැම මුල්ලකම එහෙම තමයි වෙන්නේ ඇතුලේ එක්කුත් 90යි පිටේ එක්කුත් 90 ඔන්න සවිධ චතුරස්‍රය ඒක හරියද चलन सदेव දැන් අපි යමුද ඊළඟ රූපෙට එන. මොන චතුරස්‍රයේ හරි. හරිනේ? ඇතුළේ 100 ඇතුළේ 90යි පිටේ 90. දැන් අපි යමු පංචාස්‍රයේ. සවිධි පංචාස්‍රයේට යමු. මේ ඉවර කට්ටිය ලියන්න අංක 3 සවිධි පංචාස්‍රය. පංචාස්‍රය කියන්නේ පාද පහයි. සවිධි පංචාස්‍රය. මේක ඉවරයි ලියාගන්න සවිධි පංචාස්‍රය. හරි අපි අදමුද පංචාස්‍රයක් දැන් මේකට නම් හොඳට කල්පනාවෙන් අඳින්න ඇද කොද වෙන්නේ නැතුව අඳින්න පංචාස්‍රයක් කියන්නේ පාද පහයි සවිධි නම් පැති පහම සමාන වෙන්න අඳින්න අඳින්න බලන්න පැති පහම සමාන වෙන්න අඳින්න බලන්න මෙන්න මේ පැති පහම සමාන වෙන්න අඳින්න ඇද කොද වුණොත් සවිධිනේ සවිධි නම් හැම පැත්තම සමාන. දැන් ඔයාලා පොඩි රූප පොතේ සාමාන්‍ය නූල් දින්ද බලලා අඳින්න පුළුවන්. හැබැයි මේක අඳිද්දි පොඩක් ඇද වෙන්නත් පුළුවන්. ඇද වෙන්නේ නැතුව පැති පහම මැනලා ඇඳත් කමක් නැහැ. මැනලා අඳින්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. පැති පහම සමාන වෙන්න අඳින්න. අර සවිධි ඡඩස්ත්‍රයක් අඳින්න නම් ක්‍රමයක් පොඩි කාලෙත් කියලා දෙනවා. අර වෘත්තයක් ඇඳලා ඡඩස්ත්‍රයක් අඳින්න ක්‍රමයක් මතද ඔයාලට? පොඩි කාලේ කියලා දෙනවා. පාද 6ක් තියෙන රූපයක් අඳින්න නම් පුළුවන් කවකටුව. දැන් මේක නම් කවකටුවෙන් අඳින්න බෑ. ඇඳගත්තද සවිධි ඡඩස්‍රය? නේ සවිධි ඡඩස්‍රයක් නෙමෙයි. ආවුද? පංචාස්‍රයක් ඇඳගත්තද සේවා? ආවුද? හරි. සේවා නේදා හිටියේ නෑ නේද? අපි එදා පන්තියක් කරලා සේවන් ආවේ නෑ. බැරි වුණාද පන්ති තියෙනවා ඉරිදට. ආ ඒකනේ වැඩි. ඒකේ 12 ඉඳන් 2 වෙනවා. 2 වෙනකන් තියෙනවා. ඉරි මද්දහන්. හරි. ඔන්න සවිධි ඡඩස් මේ පංචාස්‍රයක් ඇන්ද. දැන් මට කියන්න පංචාස්‍රයේ ඇතුලේ කෝණ පහේම ගාන කීයද? ඇතුලේ කෝණ පහේම එකතුව මම එදා කියලා දුන්නා 540 540 540 ඇතුලේ කෝණ පහම 540යි නං ඇතුලේ කෝණ පහම 540යි නං ඇතුලේ එක කෝණයක් වාගන්නේ කොහොමද පහම 540 540 පහෙන් බෙදනවා හරි බෙදලා බලමුද එහෙනම් ලියන්න අභ්‍යන්තර කෝණයක අගයම ගන්න 180 කියන්න එපා 545 පහෙන් බෙදලා මට පොඩි මැසේජ් එකක් දාන්නකෝ 545 පහෙන් බෙදලා මට පොඩි මැසේජ් එකක් දාන්නකෝ බලන්න කීයද බලන්න මට බෙදා ගන්න බෑ වගේ උ 545 පහෙන් බෙදලා මට පොඩි මැසේජ් එකක් දාන්න හරිත් නම් දැම්මා
කැලේකෙන්නම් ගහලා බෙදන්න එපා කවදාවත් නෑ මනුජ කැලේකෙන්ද ගහුවේ මන ලක්ෂාන් කැලේකෙන්ද ගහුවේ නෑ නෑ ලක්ෂාන් අනිවාර්යෙන් නෑ සර් කැලේකෙ නෙමෙයි ගහුවේ ලක්ෂාන් නම් පෙන්සල ආදී යන් හිටියේ සර් නෑ සර් නෑ සර් ලක්ෂාන් කැලේකෙන් ගහුවේ නෑ කියලා මට විශ්වාසයි නෑ නෑ ඒක තමයි මට විශ්වාසයි ඇයි දන්නේ පෙන්සල ආදී යන් හිටියේ සර් නෑ හරි හරි ලක්ෂාන්ගේ බෙද බෙදපෙකේ උත්තර ඉලක්කම කඩු අය බෙදලා බානෝ ලක්ෂාන් නවෝදය මම ඔය මේ මේ පහෙන් බෙදන පොඩි මැජික් එකක් උත්තරවල කියලා දුන්නා ඒකනේ මම ඔය කෙටි ක්‍රම දැන් කියලා දෙනවා පොඩි පොඩි ළමයින්ට පොඩි ළමයින්ට කෙටි ක්‍රම සර් වීඩියෝ එකක් දෙන්නකෝ කියලා දෙන්නකෝ ඔව් මෙන්න මේක නම් පහෙන් බෙදන කෙටි ක්‍රමයක් තියෙනවා පොඩි මේ මේක මැජික් එකක් නේ දසම් ස්ථානක 100 හැමෝම කියන්නේ 108යි කියලා වෙනුරක ඔය අපි අලුත් බබා බෙදුවද උත්තරේ දාන්න පුළුවන් හරිද හෂිනි දැම්මනේ හෂිනි මට දාලා මෙන්න මේ සංඛ්‍යාවක් පහෙන් බෙදන්න පොඩි මැජික් එකක් තියෙනවා මම ඒවට කියලා දුන්නේ නැහැ නේද තරුෂ තරුෂ හැදුවා සංඛ්‍යාවක් පහෙන් බෙදෙන පොඩි මැජික් එකක් තියෙනවා මම ඒකට කියලා දුන්නේ නැහැ අපේ අර කෙටි ක්‍රමයේ වීඩියෝ එක බලවද ඔයාලා කෙටි ක්‍රම දැන් මම කෙටි ක්‍රම තියෙනවා 10 ගණන් මං ගාව ඒවා චූටි 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 කෙටි ක්‍රම මේ පොඩි පොඩි වීඩියෝ හදලා මං දානවා ඒක ඔයාලා බලන්න ඒවා බලලා පුළුවන් නම් පොඩ්ඩක් ඉක්මනට ගණන් හදන පොඩි වැඩ එක වෙන්න බලන්න හරිද වේගෙන් ගණන් හදන ක්‍රමය සර් ඕ එස්කියුස් මී සර් දැන් මම දැන් ජොයින් වෙන්නේ මොනවද කරන්නේ තරුෂි තරුෂි අපි කරේ දැන් මේ දේ බාහිර ෆෝන් 308යි පොඩනම් තරුෂි අපි මේ කරේ සවිදි බහුවස්ස ගැන තමයි කර කර ආවේ හරි තරුෂි සවිදි බහුවස්ස වල දැන් අපි දෙකක් කරා මේ තුන් වෙන එකෙන් මේ දින තුන දාලා සවිදි පංචාශ්‍රය කියලා තරුෂි අපි සවිදි බහුවස සවිදි ඉස්කෝලේ මේ මේ තරුෂි ඉස්කෝලේ කියලා දැන් දාවේ නෑ සර් ලින්ක් එක දැක්කේ නෑ අඩේ ලින්ක් එක දැක්කේ නෑ පරක් දැක්කේ පරක් වෙලා ලින්ක් එක වඩ හිමීට ඇවිල්ලා දිනෝ පාවි 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 හිමීට ලින්ක් ඇවිල්ලා ෆෝන් එකෙන් නෑ දැන් එන ලියාගෙන මම ඔයාලට පරණ කරපු ටික පස්සේ මේ දෙවන්න. හරිද? ටුට්ටක් දෙරලා ළමයි තරුෂිට කියන්නකෝ පිටු කීයක් විතර අරින්න ඕනද? දැන් අපි පිටුවක් ඇදිනේ. තරුෂි පිටුවක් විතර අරලා මෙන්න මේක ලියා ගන්න. සවිදි පංචාශ්‍රය කියලා ලියලා මේ රූපය ඇඳලා අභ්‍යන්තර කෝණයක අගේ හොයාගන්න 545න් බෙදලා. හරි. දැන් මට ඒ අතරේ අනිත් කෙනෙක් කියන්න පංචාශ්‍රේක බාහිර කෝණ පහක් තියෙනවනේ පංචාශ්‍රේ බාහිර කෝණ පහේම එකතුව කීයද පිටපැත්තේ පහම 360යි 360යි පොඩක් ඉන්න ජෝම්පා අංකාරය යනකම් 540 540යි පිටපැත්තේ පහම පංචාශ්‍රේක බාහිර කෝණ පහේම පංචාශ්‍රේ නෙමේ හැම රූපෙකම
පිටපැත්තේ කෝණවල එකතුව වෙනස් වෙන්නේ 360යි. 360යි. බාහිර කෝණ ඔක්කොගේම එකතුව 360යි නම් බාහිර කෝණ ඔක්කොම 360යි නම් එක බාහිර කෝණයක් හොයාගන්න කොහොමද? බාහිර කෝණ එකක් හොයාගන්න 365න් බෙදලා 5. 365න් බෙදලා මට ගන්න කියන්න. 300ට 5න් බෙදලා මට පොඩි මැසේජ් එකක් දාන්න. 72. ආ මැසේජ් එකක් දැම්ම බලපන්. Thank you. Hariya, Lamai. මේක අයින් කරා නම් හරිද හැමෝටම ආවේ 72ද බලන්නකො මේක බෙදලා බලන්න ළමයි 72 ගෙනවද කියලා මේ බාහුව මොකද්ද මේ පංචාස්ත්‍රේ මෙන්න මෙහෙම පාදයක් දික් කරාම මෙන්න මේ එළිය එකක් තමයි 72 ඔයාලා කැමති නම් මෙහෙම එක තැනක් විතරක් දික් කරලා එක පාදයක් විතරක් දික් කරලා මේ මේ කෝණේ දාගන්න 72යි කියලා දාගන්න කෝණේ හරිද එක තැනක් විතරක් දික් කරලා බාහිර කෝණයක් කියන්නේ මෙන්න මේවා එකක් 72 මේ හැමතැනම 72 හැමතැනම 72 පැහැදිලිද හරි සර් බෙදාගත් හරිද බද බෙදාගත්තද හරි අපි යමු ඊළඟ රූපෙට ඊළඟ රූපෙට යන්න කලින් මම නිකන් නිකමට වගේ ඔය දන්නේ නැති ළමයට මම පොඩ්ඩක් කියලා දෙන්නම් දැන් මෙතන අපිට පහෙන් බෙදන්න ආවනේ පහෙන් බෙදෙන පොඩි ක්‍රමයක් මං ගාව තියෙනවා පහෙන් බෙදෙන පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා මං ගාව ඕන අවස්ථාවක් ආවොත් මේක පාවිච්චි කරන්න මේක දන්න ළමයි ඇති සමහර විට ඔය මගේ පොඩි පන්තින ළමයි එහෙම ඉන්න කට්ටිය අයි ලක්කලා ඉන්නවනම් ඒගොල්ලෝ දන්නවා හරිද පහෙන් බෙදෙන කෙටි ක්‍රමයක් තියෙන චෝටක් එකක් බලා ගන්නකො හදිස්සිය වලට ඕනොත් මේක පාවිච්චි කරන්න. හරිද? අනිත් ළමයින්ට වඩා වේගෙන් බෙදන්න පුළුවන් මේ ක්‍රමය දැනගත්තොත්. හරි? දැන් අපිට ආව නේද 540 බෙදන්න පහෙන්. 540 පහෙන් බෙදන්න තරක් ආවනේ මේ ගානේ අපිට. ඔය පහෙන් බෙදෙන ක්‍රමයක් තියෙන තරොච මේ මේ සංඛ්‍යාවක් පහෙන් බෙදනකොට 540 තියෙන්නේ. 540 අග බිඳුවක් තියෙනවනේ. මේ බිඳුව කපලා දාන්න. 540 අග බිඳුව කපලා දාන්න. කපලා දාපුවම දැන් ඉතුරු කීයද? ඉතුරු කීයද? 54. 54ක් ඉතුරුයිනේ. මේ ඉතුරු 54 දෙකෙන් වැඩි කරගන්න. ඉතුරු 54 වැඩි කරගන්නවා දෙකෙන්. 54 ඒවා දෙකක් කීයද? 100. 108. 108. එහෙනම් මේක තමයි උත්තරේ. හරිනේ. 540 පහෙන් බෙදපුවම 108 නේ පිටි කලින් ආව. දැක්කද පහෙන් බෙදාගත්ත ක්‍රමය දැක්කද මම එක බිඳුවක් කපලා ඉතුරු ගාන දෙකෙන් වැඩි කරන්න තියෙන්නේ දෙකෙන් වැඩි කරාම උත්තරේ එනවා අර පහෙන් බෙදපුවාම එන උත්තරේ තමයි මේ ආවේ 540 පහෙන් බෙදපුවාම 108යි ගතට දැක්කද මම 540 බිඳුව කපලා ඉතුරු ගාන දෙකෙන් ගුණ කරාම උත්තරේ එනවා 108 අපි ආයෙ බෙදුවනේ දැන් 360 දෙකෙන් බෙද 360ක් බෙදුවනේ පහෙන් 360 බෙදුවනේ ද පහෙන් අග බිඳුව කැපුවා 36ක් ඉතුරුයි 36 දෙකෙන් වැඩි කරාම කීයද 36ව දෙකක් කීයද 70 72යි 72 හරිනේ උත්තරේ නෝනේ දැක්කද පහෙන් බෙදන ක්‍රමය පහෙන් බෙදනකොට හදිසියවත් පහෙන් බෙදන්න තනක් ආවොත් එහෙම අග බිඳුව කපලා මේ ඒක දෙකෙන් වැඩි කරන්න දෙන්නේ හැබැයි මේක පාවිච්චි කරන්න බැරි අවස්ථාවක් තියෙනවා මේ ක්‍රමේ පාවිච්චි කරන්න බැරි අවස්ථාවක් තියෙනවා මෙන්න මේ අගට බිඳුව ආවේ නැත්නම් මේ ක්‍රමේ පාවිච්චි කරන්න බෑ අගට බිඳුව තිබ්බොත් විතරයි මේක පුළුවන් බිඳුව කපන්න එපා අගට බිඳුව දින ඕන එකක් හරි මේ ක්‍රමයේ තේරුණා නම් මම ටැග් වල මේක උත්තරේ කියන බලන්න ටැග් ගන්නකොට මේක උත්තරේ කියන බලන්න ඔබ බලන්න දැන් අය කොටුව ගහ බෙදන්න ඕනේ මේක තේරුණා නම් කොටුවක් ගහන්න ඕනේ
අපි ගමුකෝ 240 බෙදනවා කියන්නකෝ පහෙන් නාට අංක උත්තර කියන්න බලන්න 48යි ආ ආ 46යි තප්පරයක්වත් යන්නේ නැහැ නේද ඔක තේරුණා නම් තප්පරයක්වත් යන්නේ නැහැ ඔබ හදන්න 245 බෙදුවොත් 48යි බිඳුවක් කැපුවා දෙකෙන් වැඩි කරා 48යි 24 ඒවා දෙකක් 48යි පැහැදිලිද මම අර ගාන ආපු ඉඳන් මට මතක්ුණේ තමයි මම කිව්වේ අපිට කලින් පහෙන් බෙදන්න ආවන් තමයි මෙතනින් එහාට පහෙන් බෙදන්නක් ආවොත් tangal මේක මේ පාවිච්චි කරන්න ඉක්මනට උත්තරේ ගන්න හැකියි පොඩ වෙලා යන්න හරිද දැන් අපි රූප කීයක් ඇඳද රූප 3ක් ඇඳනේ දැන් 4ද රූප කීයක් ඇඳද දැන් 4ස ආ ලියන්න මේ රූපෙන් අපි ඉවර කරනවා මේක අඳිනේවා සවිරි ෂඩස්ත්‍රය ලියන්න right ළමයි අපි යමු ලියන මාතෘකාව සවිදි ෂඩස්ත්‍රය සවිදි ෂඩස්ත්‍රය මේ සවිදි ෂඩස්ත්‍රයක් අඳින ක්‍රමයක් තියෙනවා කවකටුවේ දැන් මට ඉගෙන ගන්න වෙලාවක් නැමේ හරිද ඒක දැන් පොළවන්න ඉගෙන ගන්න කටින් නැති මං හිතන්නේ සවිදි ෂඩස්ත්‍රය ෂඩස්ත්‍රයේ ෂඩාස්ත්‍රය කියලා සමහර අය කියනවා කොහොම කිව්වත් ඒකයි සවිදි ෂඩස්ත්‍රය නේද සවිදි ෂඩාස්ත්‍රය හරි දැන් අපි ෂඩාස්ත්‍රයක් අඳිමු ෂඩාස්ත්‍රයක් කියන්නේ පැති 6ක් තියෙන එකක් නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි අඳින්න බලන්න මේවායක මෙමාසි මේවායක අඳින්න බලන්න පැති 6ක් තියෙනවා 6 පැත්තම සමානයි කියන තමයි මම මේක කැරි ගහලා තියෙන්නේ 6 පැත්තම සමානයි දැන් අපි මේකේ ඇතුලේ කෝණයක් හොයමු පිටපැත්තේ කෝණයක් හොයමු සවිදි ෂඩාස්ත්‍රය. ආව් සර්. හරි. එයාම කියන්නේ බලන්න අපි මේ ෂඩාස්ත්‍රයේ ඇතුලේ කෝණ 6ක් තියෙනවානේ. ෂඩාස්ත්‍රයේ ඇතුලේ කෝණ 6ෙම එකතුව කීයද 700? ෂඩාස්ත්‍රයේ ඇතුලේ කෝණ 6ෙම එකතුව 720. 720යි නම් මේක ඇතුලේ කෝණ 6ෙම 720 නම් ඇතුලේ කෝණ එකක් හොයාගන්න පුළුවන්. ඇතුලේ කෝණ 6ෙම 720 නම් ඇතුලේ එක කෝණයක් හොයාගන්න 720 බෙදන්න 6ට දෙයන්න යටින් අභ්‍යන්තර කෝණයක අගේ අභ්‍යන්තර කෝණයක අගේ හොයන්න 720 බෙදන්න 6ට 120යි ආහරි 6න් බෙදන්නේ නම් කෙටි ක්‍රම දිනවා ඒ කෙටි ක්‍රම වලට තේරෙන්නේ නැහැ එහෙනම් මම කියන්නේ අනේ මේක කෝ කියලා දෙන්නකෝ ඒක තේරෙන්නේ නැහැ කිව්වට අනේ ස අය මෙතන කෙටි ක්‍රම මේක ඒක ටික අමාරුයි කෙටි ක්‍රම කෙටි ක්‍රමෙත් ටිකක් අමාරු කරන එකද වරද්ද ගන්නවා 6න් බෙදන්නේ මෙහෙම ඉදී 720 දෙකට බෙදලා ඒක 3න් බෙදන්න ඔයාලට ඒක අමාරුයි ඔයාලට ඒක හිතින් ගන්න අමාරුයි 720 දෙකට බෙදලා ඒකයි 3න් බෙදපුවම 6න් ඉබේම 6න් බෙදෙනවා ඊටවල ලේසි වලට මේක 6න් බෙදා ගන්න එක 720 6න් බෙදන්නේ 720 දෙකට බෙදාගෙන ඒක 3ට බෙදා ගන්න. ඊයේ තමයි මේක බෙදගොහම ඉන්නේ 120යි. 20. 120.
හරි. එහෙනම් ඔයාලා දැන් මේක ඇතුලේ දාන්න 120යි. මෙන්න 120යි 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 120යි. ඔන්නම දාන්න. පුළුවන් නම් මේක දාන අතරේ මතකේ තියාගන්න. ෂඩාශ්‍රයේ එකක් 120යි. පංචාශ්‍රය දැන් මට මේ හදපු අතරේ මට කලින් හදපු මතකයි දැන් පාඩම් මට. 108ක් ආව මොකේද? 108ක් ආව කියලා මතකයි. 90 90 ආව මතකයි. 60 60 ආව මතකයි. ඔයාලා මතක 108ක් ආව මොකේද කියලා. ඇතුලේ කොහොන 108 108 108 ආයේ මොන රූපේද? ඒක හදන ගමන් මතකයි ගන්න පස්සේ පාඩම් කරන්න. පංචාශ්‍රයේ 108 108 ආවේ. කොහොන පහ. චතුරාශ්‍රයේ ආවේ 90 94ක් නේ චතුරාශ්‍රයේ. සමචතුරාශ්‍රයේ 90 94ක් නේ. ත්‍රිකෝණයක ත්‍රිකෝණයක ආවේ කීයේ 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 තුනක්. බලන්න නැති 60 60 ආ 60 ඒව තුනක්. පොඩ්ඩක් පුළුවන් නම් ලියන අතරේ පාඩම් තියාගන්න. හරිද? right. මෙන්න ඡඩාශ්‍රයේ ඇතුලේ කෝණයක් 120යි. අපි ගමු දැන් බාහිර කෝණය. බාහිර කෝණයක අගේ. බාහිර කෝණයක අගේ ගමු. ඡඩාශ්‍රයක නෙමෙයි ඕන එක බාහිර කෝණ ඔක්කොම ගියේ. බාහිර කෝණ ඔක්කොගේ මගේ 300. ඒ වෙනස් වෙනනේ කවදාද? බාහිර කෝණ ඔක්කොගේ මගේ 360යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. බාහිර කෝණ 6ම 360යි. එහෙනම් බාහිර කෝණ එකක් හොයන්න 360 6ෙන් බෙදනවා. 360 6ෙන් බෙදපුවාම කීයද? बाहर मार्कर හැම මුල්ලම දික් කරාම 60 60 එන්න ඕනේ. එක මුල්ලක් දික් කරලා ඔක්කොම 60යි කියලා මම දැම්මා. හැම මුල්ලකම පිටපැත්තේ කෝණයක් 60යි. මෙතන 120ෙන් ගන්නත් පුළුවන් 60යි කියලා. विभाग එන්න දැන් මම මේ හදන්න යන වයි ගානක් හදලා දැන් අපි මේ පාඩම ඉවර කරන්න යන්නේ. හරිද? ඊට පස්සේ අපි වෙලාව බලලා ඊළඟ පාඩමක් පටන් ගන්නවා චුට්ටක් හරි. ඊළඟ පාඩම ලේසි. ඒ හින්දා ඒක ටිකක් දඟලන දෙයක් නෑ ලේසි. ඊළඟ පාඩම කියලා කියන්නේ මේ මේ මොකද්ද? BGE භාග පාඩම. බලන්න ඒක තියෙන කියලා BGE භාග පාඩමෙන් O level ගණන් ඔයාලා අනිවාර්යෙන් හදනවා. හදන්න ඕන. හරිද? විජී භාග පාඩමෙන් ඕ ලෙවල් වලට නම ගණන් ඒක නමේ ළමයින්ට හදන්න පුළුවන් හින්දා මම ඒක අනිවාර්යෙන් හදවනවා ඒ පාඩම ඉවරුනාම මට ඒක මතක් කරන්න ඕ ලෙවල් ගණන් හදලා මතක් කරන්න මොකද ඒක වලට වැදගත් මගේරලා ෂේප් එකේ අයින් කරලා යන්න එපා ඒක චුට්ටක් මතක් කරන්න අර ගණන් හදනවා කිව්ව නේද හදන්නේ නැද්ද කියලා මතක් කරන්න හරි හදපුවාම වලට තේරෙයි හදපුවාම වලට තේරෙයි 11 ගණන් දැන් වලට 9 හදන්න පුළුවන් කියලා 11 වසරේ ගණන් 9 හදන්න පුළුවන් කියලා වලට තේරෙයි හරිද ඉතින් මේ පාඩම ඉවරනහමත් බලමු ඒක පුළුවන් ද බැයිද මම කියන්නේ පොරොද්ද කියලා හරි රයිට් දැන් එනවා මෙන්න මෙහෙම එකට මෙන්න මම මේ පාඩමේ අවසානට යන්න හදන්නේ මේක වැදගත්ම කෑල්ල මේ පාඩමේදී හරිද වැදගත්ම කොටසට මම දැන් එන්න හදන්නේ ඉතින් හොඳට මම මේ කරන දේ මාත් එක්කම මේක ලියාගමු ඔයාලා මාත් එක්ක මේක උදාහරණයක් ලියාගමු ඒ උදාහරණෙන් ඔයාලා තේරුම් ගන්න මේ ගානක් හදන්නේ කොහොමද කියලා බහුවාස සම්බන්ධ ගාන හරි රයිට් මාත් එක්කම වැඩ කරගෙන යමු ලියනවා මාත් එක්ක මෙහෙම ලියන්න මෙන්න බහුවාක්ෂ සම්බන්ධ පළවෙනි ගාන හරි
මෙන්න මේ වය ගානක් තමයි විභාගෙට එන්නේ આવුත් හරි ලියගන්න සවිදි බහු ආශ්‍රයක සවිදි බහු ආශ්‍රයක මාත් එක්කම ගාන ලියමු ඊට පස්සේ මම හදලා පෙන්නන්නම් හරි ගාන ඉතල ලියගමු සවිදි බහු ආශ්‍රයක අභ්‍යන්තර අභ්‍යන්තර කියන්නේ ඇතුළු හරිද සවිදි බහු ආශ්‍රයක අභ්‍යන්තර මම බෝඩ් එකේ ලියලා තියෙනවා පේන්නේ නැද්ද සවිදි බහු ආශ්‍රයක අභ්‍යන්තර මම අපුරු හොයන්න බැයිද කැතයි සවිදි බහු ආශ්‍රයක අභ්‍යන්තර කෝණයක අභ්‍යන්තර කෝණයක අගය අභ්‍යන්තර කෝණයක අගය සවිදි බහු ආශ්‍රයක අභ්‍යන්තර කෝණයක අගය අංශක හත් පොඩයින් අංශක 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 අභ්‍යන්තර කෝණයක අගය අංශක 140කි සවිදි බහු ආශ්‍රයක අභ්‍යන්තර කෝණයක අගය 140යි හරිද ළමයි අභ්‍යන්තර කෝණයක් කියන්නේ කොහේ කෝණයක්ද ඇතුලේ ඇතුලේ එක කෝණයක් 140යි දැන් මේ බහු ආශ්‍රයේ නම අපිට මොකද්ද කියලා දීලා නැහැ මේ බහු ආශ්‍රයේ නම මොකද්ද කියලා අපිට දීලා නැහැ පංච ආශ්‍රයද ෂඩ ආශ්‍රයද පාද හතක්ද අටක් තියෙනකද නම දීලා නැහැ කොහොම හරි සවිදි බහු ආශ්‍රයක් තියෙනවා පාද කීයක යැති ඒකේ ඒකේ ඇතුලේ එක කෝණයක් 140 කියලා තමයි කියන්නේ හරි රයිට් මෙන්න මම එනවනම් රෝම ඉලක්කම් 1ට ලියගන්න මේක ඇරෙ රෝම ඉලක්කම් 1 සවිදි බහු ආශ්‍රයක අභ්‍යන්තර කෝණයක අගය 140 කියන රෝම ඉලක්කම් 1 එහි බාහිර කෝණයක අගය සොයන්න බාහිර කෝණයක අගය සොයන්න දැන් අපි දන්නේ මේක පාද කීයක් තියෙන රූපයක්ද කියලා හරිද අපිට කියනවා බාහිර කෝණයක අගය හොයන්න කියලා එක බාහිර කෝණයක අගය ඇතුලේ කෝණයක අගය තියෙනවා මම දැන් බාහිර කෝණයක අගය ගන්න යන්නේ දැන් මේ රූපේ නමක්වත් මොනවද දීලා නැහැ අපිට කීයෙන් බෙදනවද කියලා දැන් අපි දන්නේ නැහැ හරිද බලන්න මේ ගාන හදන හැටි හරි බාහිර කෝණයක අගය ගන්න යන්නේ මම මේ අභ්‍යන්තර කෝණයේ උදව්වෙන් මම බාහිර කෝණේ ගන්නවා මෙන්න මේ ටූට මම කරන වැඩේ බලා ගන්න දැන් මේ ගානේ අපිට කියනවනේ සවිදි බහු ආශ්‍රයක් කියලා සවිදි බහු ආශ්‍රයක් කියනවනේ සවිදි බහු ආශ්‍රයක් කියන්නේ පාද ඔක්කොම සමාන කෝණත් සමාන දැන් මම පොඩි කෑල්ලක් ඇඳ ගන්නම් දැන් මෙන්න මෙහෙම බහු ආශ්‍රයක් තියෙනවා සවිදි බහු ආශ්‍රයක් තියෙනවා මේකේ හැම පැත්තක්ම සමාන දැන් මට මේක සම්පූර්ණ කරන්න බෑ දැන් මම මේක පාද ගාන දන්නේ දැන් මට මේක රවුමටම අඳින්න බෑ පාද ගාන දන්නේ නෑ නේ මම ඉතින් මම පොඩි එක පොඩි කෑල්ලක් ඇඳගත්තා මෙන්න සවිදි බහු ආශ්‍රයක් තියෙනවා මේ ඒකේ අභ්‍යන්තර කෝණයක් 140 ඒ කියන්නේ මෙන්න මේ ඇතුලේ කෝණයක් 140 මේකත් 140 ඇතුලේ කෝණයක් 140 නේද සවිදි නම් ඔක්කොම 140 එන්නේ බෑ ඇතුලේ කෝණයක් 140යි අපෙන් අහන්නේ බාහිර කෝණයක් කීයද කියලා ඉතින් මෙන්න මේකෙන් හොයාගත්ත හැකි මම මෙන්න මේ පාදේ මෙහෙම දික් කරනවා දික් කරලා මෙන්න මේ බාහිර කෝණයක් ගන්නවා ඇතුලේ කෝණයක් 140 නම් කොහොමද ළමයි එදි කෝණයක් ගන්න මේ දෙන්නගෙන් එකතු කීයද 180 මේ දෙන්නම 180ක් වෙන්න ඕන ඇතුලේ කෝණෙකුයි පිටපැත්තේ කෝණෙකුයි මේ දෙකේම එකතු 180ක් වෙන්න ඕන එහෙනම් මෙන්න මේ එළියේ කෝණේ ගන්න හොයාගන්නේ කොහොමද 180ෙන් 140 180ෙන් 140ක් අඩු කරන්න 180ෙන් 140ක් අඩු කරාම කීයද උත්තරේ 40 40යි ආ 40යි බාහිර කෝණයක් 40යි දැක්කද ඒක ගත්තේ හැටි මම නිකන් කටුවටම රූපයක් ඇඳගත්ත පේනවා වලට ඇතුලේ කෝණයක් 140 මේ ඇතුල කියන්නකො එහෙනම් බාහිර කෝණයක් ගන්න අපි මේ මුල්ලවම දික් කරන්න එපා. දික් කරාම මෙතන තමයි බාහිර කෝණ. මෙතන 140යි නම් මේක 40යි. දෙන්නම 180ක් ඇදෙනවා. ඔන්න බාහිර කෝණයක් ගත්තා. හරි දැන් මම යන්නේ මේක ප්‍රධානම වැඩේට. දැන් මට ඕන මෙන්න මේ බහු ආශ්‍රයේ පාද කීයක්
තියනවාද කියලා හොයාගන්න. මේකේ පාද කීයක් තියනවා දැන් බහුවස්සේ. මේ කෝණ වලින් පුළුවන් පාද ගන්න හොයාගන්න. මේ බහුවස්සේ පාද ඔක්කොම කීයක්? පාද 10ක් තියනවාද? පාද 20ක් තියනවාද? පාද 12ක් තියනවාද? දැන් මම යන්නේ පාද ගන්න හොයන්න. පාද ගන්න හොයාගන්නේ මෙහෙමයි. ලියනකො ප්‍රශ්නාංක 2 ක්‍රම ඉලක්කම් 2 ලියාගන්නවා. මෙහි පාද ගණන සොයන්න. මෙහි පාද ගණන සොයන්න. දැන් මේ බහුවස්සේ පාද කීයද කියලා දීලා නැහැ. මේ බහුවස්සේ පාද ගණන දීලා නැහැ කියලා දීලා. බහුවස්සයක් තියෙනවා. ඇතුලේ කෝණයක් 140. පිටපැත්තේ කෝණයක් 40. පාද ගණන දීලා නැහැ. මෙන්න බලාගන්න පාද ගාන හොයාගන්න හැටි. දැන් ඔයාලා දන්නව නේද බහුවස්සයක මේ බාහිර කෝණ තියෙන්නේ. අපි පාද ගාන හොයාගන්න ගන්නේ මේ බාහිර කෝණ. බාහිර කෝණ තමයි මේ බහුවස්සයක තියෙන වැදගත්ම කෝණ වර්ග. බාහිර කෝණ. ඒ කියන්නේ මේ 140 නෙමෙයි. බාහිර කෝණේ 40ක් තියෙන එක. ওই 40න් පුළුවන් මේකේ වටේ පාද කීයද කියලා හොයාගන්න. කොහොමද දන්නවද හොයාගන්න? ඔයාලට මතකද ඕනම බහුවස්සයක වෙනස් වෙන්නේ නැති ලක්ෂණයක් තියෙනවා. ඕනම බහුවස්සයක මේ පිටපැත්තේ කෝණ ඔක්කොගේම එකතුව කීයද? පිටපැත්තේ ඔක්කොම කීයද? පිටපැත්ත වෙනස් වෙන්නේ නැහැ. පාද 100ක් තිබ්බත් පිටපැත්තේ කෝණ වල අගේ වෙනස් වෙන්නේ නැහැ. 360යිනේ. පිටපැත්තේ කෝණ ඔක්කොම 360යි. පිටපැත්තේ කෝණ ඔක්කොගේම අගේ 360යි. එතන පිටපැත්තේ එක කෝණයක් 40යි. පිටපැත්තේ එක කෝණයක් 40යි. පිටපැත්තේ ඔක්කොම 360යි. දැන් එහෙනම් ඔයාලා හොයන්න ඕනේ මෙන්න මේ පිටපැත්තේ ඔක්කොම 360යිනේ 360ට මේ 40ේවත් කීයක් තියෙනවද 40 40 40 40 කීයක් වටේට තියනවද 9 360ට අර 40ේවත් කීයක් තියෙනවද කියලා 9 පිටපැත්තේ ඔක්කොම 360යිනේ පිටපැත්තේ එකක් 40යිනේ 360ට 40 40 කීයක් තියෙනවද 9ක් තියෙනවනේ 9ක් තියෙනවා ඒ කියන්නේ මෙන්න මේ බහුවස්සේ පිටපැත්තේ කෝණ 9ක් තියෙනවා. කෝණ 9ක් තියෙනවා නම් මේකේ පාද කීයක් තියෙනවා? කෝණ 9ක් තියෙනවා නම් පාද කීයක් තියෙනවා? 40ේ කෝණ 9ක් පිටපැති තියෙනවා. කෝණ 9යි කියන්නේ මේ බහුවස්සේ පාද කීයක් තියෙනවා? පාදත් 9මද වෙනස් වෙනවද? 9 ළමයි හැම ඕනම රූපයක පාද ගානයි කෝණ ගානයි සමානයි නේද? හැම රූපයකම පාද ගානයි කෝණ ගානයි සමානනේ. දැන් ත්‍රිකෝණේ ගන්නකො ත්‍රිකෝණයක පාද තුනක් තියෙනවා. ත්‍රිකෝණයේ කෝණ තුනක් තියෙනවානේ. චතුරාස්‍රයේ පාද හතරක් තියෙනවා. කෝණත් හතරක් තියෙනවා. පංචාස්‍රයේ පාද පහක් තියෙනවා. කෝණත් පහක් තියෙනවා. එහෙනම් මේ රූපේ කෝණ 9ක් තියෙනවා. එහෙනම් පාද කීයක් තියෙනවද? පාද කීයක් තියෙනවද? එහෙනම් පාද ගානක් 9යි. එනම් මේ රූපේ පාද 9ක් තියෙනවා. එහමයි පාද ගන්න හොයාගන්නේ. මේ මේ බාහිර කෝණ වලින් තමයි පාද ගන්න හොයාගන්නේ. බාහිර කෝණයක් වාගෙන 360 න් බෙදන්න ඕන. එතන මේක වටේ අංශක 40ේ කෝණ 9ක් තියෙනවා. 40ේව 9යි කියන්නේ මේ රූපේ පාද 9ක් තියෙනවා. එහෙම තමයි පාද ගණක් හොයාගන්න ක්‍රමය. හරිද? right මේ වගේ ගණක් ආවොත් දැන් හදාගන්න පුළුවන් වෙන්න ඕන. බහුවස්සයක් තියෙනවා. ඇතුලේ කෝණයක ගණ දීපුවාම පිටපැත්තේ කෝණයක ගාන හොයලා පාද ගාන හොයාගන්න පුළුවන්. ඔක තමයි මේකේ දින අවසාන වැඩේ. හරි. අපි දැන් ඊළඟ ගානට යනවා. ඊළඟ ගාන දැන් මම ඔයාලට තනියම හදන්න දෙන්නේ. හරිද? මේ වගේම ගාන දෙන්න තනියම හදන්න. මම ඇතුලේ කෝණයක ගාන දෙනවා. ඇතුලේ කෝණේ උදව්වෙන් පිටපැත්තේ කෝණයක් හොයලා පාද ගාන හොයන්න. හරි. බලමු කාටද පුළුවන් කියලාද? ලියන්න දෙවෙනි ගාන. अभ्यंतर 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 එනම් පළවෙනි ප්‍රශ්නේ එහි බාහිර කෝණයක අගය සොයන්න.
එහි බාහිර කෝණයක අගය සොයන්න. හරිනේ? හදපු අයත් ඉන්න මේ වෙදි. මං කියන්න කලින් හදපු අයත් ඉන්න. එහි බාහිර කෝණයක අගය සොයන්න. දෙවනි ප්‍රශ්නේ මෙහි පාද ගණන සොයන්න. ආවදික හොයලා මට උත්තරේ පුළුවන් මැසේජ් එකක් දාන්න. පළවෙනි කී උත්තරේ බාහිර කෝණයක් මෙච්චරයි පාද මෙච්චරයි කියලා. හරි ඉස්සලා හදපු ක්‍රමයට අපි හදමු. මොකද්ද සර් කීවේ? මොකද්ද? ඔයා කටුනාද? මම කිව්වේ මෙන්න මේ ගාන ලියා ගන්න. මේ තියෙන ගාන සවිදි බහුවස්ත්‍රයක් තියෙනවා. මේකේ අභ්‍යන්තර කෝණ ඇතුළේ කෝණ එකගේ 150යි. මේ තියෙන දේලා ප්‍රශ්න. අභ්‍යන්තර කෝණ එකගේ 150යි. පළවෙනි ප්‍රශ්නේ තමයි එහි බාහිර කෝණයක අගය සොයන්න. පිටපැත්තේ කෝණයක ගාන හොයන්න. ඊට පස්සේ පාද ගණන සොයන්න ඕනේ මේක. පාද කීයක් මේකේ තියනවද කියලා. හරිද? ඔය පොයත් ඉන්නවා. තරුෂ රණසිංහ දසුන් චානක අනුරුද්ධි කාටද හුස්ම ගියේ? කවිෂද කවිෂාද කවිෂද මට හැමදාම පැටලෙනවා. හරි හෙවද තරසි හෙවද ඇතුලේ කෝණයක් 150යි නම් කොහොමද ළමයි පිටපැත්තේ කෝණයක් ගන්නෙ? ඇතුලේ කෝණයක් 150යි නම් මේ ඇතුලේ කෝණෙකුයි පිටපැත්තේ කෝණෙකුයි දෙන්නම එකතුව ගත්තොත් 180 වෙන එක මුල්ලක. ඇතුලේ කෝණයක් 150යි නම් ඒක එහෙමම දික් කරාම පිටපැත්තේ කෝණෙයි ඇතුලේ කෝණෙයි දෙන්නම 180යි. 180ෙන් 150ක් අඩු වුණාම පිටපැත්තේ කෝණයක් 30යි. බාහිර කෝණයක් 30යි. එහෙනම් මේක පාද ගාන හොයාගන්න මෙහෙමයි. ඉතල කෝණ ගාන හොයාගන්න. පිටපැත්තේ එක කෝණයක් 30යි. පිටපැත්තේ ඔක්කොම කෝණවල එකතුව 360යි. වෙනස් වෙන්නේ නැහැ නේද? පිටපැත්තේ ඔක්කොම කෝණවල එකතුව 360යි. 360ට මේ 30ව කීයක් තියනවද කියලා බලන්න ඕන. 360ට 30 30 30 30 කීයක් තියනවා. එහෙනම් මම හොයනවා 360ට තියෙන 30ව ගාන හොයනවා. බිංදුවට බිංදුවක් කැපුවා. බින්දුවට බින්දුවක් කැපුවා 36ට 3ව කීයක් තියෙනවද 36ට තියෙනවා 3ව 12 ඒ කියන්නේ මෙන්න මේ අංශක 30ව 12ක් මේක වටේ තියෙනවා මේ රූපේ වටේම කෝණ 12ක් තියෙනවා කෝණ 12 කියන්නේ පාද කීයද කෝණ 12 කියන්නේ පාද කීයද කොමන්දි පාද 12යි කෝණ 12 කියන්නේ පාද 12යි අපි අර එදා කරේ ත්‍රිකෝණ ගාන ත්‍රිකෝණ නම් තියෙන 10යි. දැන් කෝණ මේ තියෙන්නේ. කෝණ 12යි නම් පාදත් 12යි. ඔය හැම රූපයකම කෝණ ගානයි පාද ගානයි සමානයි. කෝණ ගාන. ත්‍රිකෝණයක් නම් කෝණ 3යි පාද 3යි. ඒ වගේ. චතුරස්‍රයක් නම් කෝණ 4යි පාද 4යි. තේරුණාද? මේ උත්තරේ ආපු අය ඉන්නවා. ඔසෙ ඉන්නවා. ඉන්නවා. දැන් මේක හදා ගන්න තේරෙනව නේද? ආව සර්. හරි. මට මේකත් හදපුවාම තවත් තේරුණ නැති කට්ටිය හිටියොත් කියන්න. මැසේජ් එකක් හරි දාන්න. දැන් හදමු තග්ගල 3 වෙනි ගාන. මේකත් හැමෝම හැදුවොත් කාටවත් බෑ කියලා කිව්වේ නැත්තම් මම මේක ඉවර කරනවා. කාටවත් මේක බෑ කියලා දැන් මේක අමාරු නැහැ නේද ළමයි? මහා දෙයක් නැහැ මේක. හරි? මෙන්න. ලේසි. ලේසි. මෙන්න 3. සවිදි බහුවාස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක අගය
අවිධි බහුවාස්ත්‍රික අභ්‍යන්තර කෝණයට අගය අංශක එකසිය හතලිස් හතර. දැන් මේක අමාරුයි වගේ වෙනවට අමාරුත් නෑ. ටංගල් මේ බෙදෙන ගාන මන්ද. අභ්‍යන්තර කෝණය කියන්නේ ඇතුලේ කෝණයක් 144යි. හරිද? මෙන්න අර ප්‍රශ්න දෙකම ලියාගන්න. එහි බාහිර කෝණයක අගය සොයන්න. එහි පාද ගණන සොයන්න. ඇතුලේ කෝණය මොහොම ආවත් බහුවස්සේ ඇතුලේ කෝණයක් 144යි. දික් කරාම පිටපැත් එකක් කියලා. ඊට පස්සේ පිටපැත් එකෙන් පුළුවන් පාද ගන්න හරහා නේ පවන් හතර ඉවරයි හරුෂ හතර ඉවරයි හරි සර් කවුද කොමන්දිද මට පුළුවන් නම් හරි කියලා සෞම්‍ය හදුවද සර් අර මේ ඔය අඳින මේ දල සටහන මේ කටුවට ඇඳට කමක් නැහනේ සර්. කමන්නේ කමන්නේ අපේ කමන්නේ. මම මේ නිකන් මේ කටුවට ඇඳි මේක වර වර තේරුම් ගන්න පුළුවන්. මේ දල සටහන කටුවට ඇඳි මේක ලස්සන අඳින්න ඕනේ නිකන් ඇඳට මම ඔය බලා ගන්න දැම්මෝ. නිකන් කටුවට ඉරි කැට කීපයක් ගැහුවා. දැන් අපි බහුවාසයේ පාද කීයද කියලා දන්නේ නැහැ. වටේටම අඳින්න බෑනේ ඔක්කොම ටික. දැන් පොඩි කොටසක් ඇඳලා ඇතුලේ කෝණයක් 144 කියලා දාපුවම දැන් මේක බලපුවම තේරෙනවා. පිටපැත් එකක් කීයද? मनुज हदब का हदब दी मेसेज बनना विहार नवीत्म आवाद हसिनी तीरना हसिन हसिनी से දසුන්සාන කහදනවද හරිද දැම්ම උත්තරේ සා හවුද සංක දැන් බෙදෙනක තමයි වැඩේ තියෙන්නේ බෙදෙන හැමෝටම මේ ගාන හදා ගන්න පුළුවන්ද කියලා බලන්න කුමාර අය බලන්න බාහිර කෝණයක් 180න් 144 අඩු කරලා බාහිර කෝණේ ගාන හොයාගන්න හරිද 180න් බාහිර කෝණේ කියන එක මගේ හරියද බාහිර කෝණයක් කියන්නේ අංශක 36යි පිටපැත්තේ එක කෝණයක් 36යි පිටපැත්තේ එකක් 36යි පිටපැත්තේ ඔක්කොම ටික 360යි පිටපැත්තේ ඔක්කොම 360යි. එතකොට 360ට මේ 36 ඒවා කීයක් තියනවද කියලා බලන්න. 36 36 300ට 36 ඔහව ගන්න ලේසි. 36 ඒවා මෙච්චරක් 360යි. 36 ඒවා මෙච්චරක් 360යි. කියලා හොයාගන්න දැනේෂේ වා. 360ට 36 ඒවා කීයද? ලංකාල හොයාගත්තේ. 10යිද? ඔව්. ඒකත්
තිස්සයට තිස්සයේ එකයි බිින්දුවට බිින්දුවයි කියන්නේ දහය. මේක මහා හිතන්න දෙයක් නෑ. තිස්සයව දහයක් තුන්සියට කියන්නේ. තිස්සය දහයෙන් වැඩි කරලා තුන්සියයට. දැන් දහය. ඒ කියන්නේ මේක වටේ අංශක 36 ගානේ කෝණ 10ක් තියෙනවා. කෝණ 10ක් කියන්නේ මේකේ පාද 10ක් තියෙනවා කියන එක. දැන් තේරෙනවද? මන් දී තේරෙනවද? දැන් මේක දැන් මේ බලන්න මේක තේරුම් නැත්නම් කවුරු හරි කියන්න මට තාම කවුරු තේරුම් නැහැ කියලා නම් කිව්වේ නැහැ හැබැයි. සිග්නල් නැතුව වයින් වුණා නම් කටුණා නම් පොඩක් කියන්නේ මේක හොයාගත්ත හැටි පාද ගානයි කෝණ ගානයි එහෙම නැත්නම් අපි ඊළඟට යමු ටක් ගාලා ඉන්නවද කවුරු තේරුණ නැති කෙනෙක් මැසේජ් එකක් දාන්න මම තේරුන්නේ නැහැ කියලා හයියෙන් කියන්නේ කාට හරි බැයි නම් කියන්න හරිද කුමාර හදාගත්තද වැරද්ද අර බෙදනකොට වැරද්ද නේ එවනම් මම අදාළ නැහැ බෙදා ගන්න බැයි නම් ඒවා අදාළ නැහැ ඒක තමන් කොහොමද බෙදා ගන්න ඕන මේ හදන ක්‍රමය වල තේරෙනවනේ හදන ක්‍රමයේ තේරෙනවනේ බෙදාද්දි වෙන වැරදීම් ගුණ කරද්දි වෙන වැරදීම් ඉතින් ඒක තමන්ගේ සුළු කිරීමේ දෝෂ මේක හදපු කැටි දැක්කම නම් තේරුම් ගන්න පුළුවන් නම් හරි 360 36න් බෙදනවා කියලා වල තේරෙනවා නම් හරි ඒක බෙදන එක වල පස්සේ හිමීට එක දැන් බෙදන්න බැයි නම් එකපාරට පුරුදු වෙනවා ටික ටික බෙදන ක්‍රම තියවනේ ඔය 36න් බෙදන්න නම් ලේසි 360න් බෙදන එක හරිද හරි කවුරුත් හැබැයි මට බෑ කියලා නම් දාලා නැහැ. ඒ කියන්නේ මේක හදා ගන්න පුළුවන් මෙහෙම ගානක් ආවොත් පාද ගානයි කෝණ ගානයි හොයා ගන්න. මේ කෝණ බාහිර කෝණයයි පාද හොයා ගන්න පුළුවන්. හරි. මම එනවා අපිට තව පොඩි වෙලාවක් තියෙනවා. මේ පොඩි වෙලාවේ සර් අලුත් පාඩමට යන්න. ඒක තමයි. වේදීය භාග පාඩමට යන්න හදන්නේ. නිකන් ලේසි පාඩමක්. වීජීය භාග පාඩම හොඳට බලා ගන්න මාත් එක්කම පාඩම් පටන් ගද්දිම මේක අවසානයේ මම කිව්වා වගේ අය පාරක් මතක් කරනවා ඕ ලෙවල් ගණන් හදනවා හැම ළමයෙක්ටම හදන්න පුළුවන් නේද නැහ හදන්න බැරි නම් අය වැඩක් නැහැ පන්ති ඇවිල්ලවත් අපරාදේ එහෙනම් හැම ළමයෙක්ම මම අවසානයේ අර මම දෙන ඕ ලෙවල් ගණන් ටික හදන්න කොහොම හරි දැනට එන්න ඕන හරිද ටයි එහෙනම් මම ඕ ලෙවල් ගණන් හදන්නත් එක්කම අවශ්‍ය කොටස කරනවා දැන් මේ පාඩම හරි අපිට තව පොඩි වෙලාවක් තියෙන්නේ කොච්චරද විනාඩි 20ක් විතර තව තියෙන්නේ ඒ 20ට අපි පුළුවන් තරම් කරමු උපරිම ඊට පස්සේ ඉතුරු චුට්ට අපි අනිත් දවසේ කරලා අර ඕලවල ගණන් ටික මම අනිත් දවසේ හදනවා අනිවාර්යෙන් හැමෝම එකට එන්න ඕන හැමෝම හදන්න ඕන ඒතරයි ඔයාලට 11 අතරට ගියාම වැඩේ ටිකක් ලේසි වෙනවා හරිද ඒක තමයි මම එහෙම කලින් හදන්නේ හරි මාතෘකාව ලියාගන්න VG-ය භාග VG-ය භාග මාතෘකාව ලියාගන්න VG-ය භාග හරිද ඉවද විජේ බා කියලා තවීෂ විජීය භාග ඉතලම විජීය භාග කියන එක පැහැදිලි කරලා ඉන්නම් මේක පැහැදිලි කරන්න දෙයක් නැහැ මේ බලන්න ඔයාලා ලියන්න එපා මොනවත් මේ 3න් 2 කියන්නේ සාමාන්‍ය භාගයක් සාමාන්‍ය භාගයක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන භාගයක් තමයි මේ 3න් 2 5න් 1 10න් 4 මේක VG-ය භාගයක් නෙමෙයි මේක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන භාගයක් හරිද මෙන්න VG-ය භාගයක් දැන් මට ඔයාලා මේ දෙකේ වෙනස කියන්න ඕන හරිද මෙන්න VG-ය භාගයක් x වලින් 4 මට කාටද පුළුවන් මේ දෙකේ වෙනස කියන්න මේක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන භාගයක් මේක VG-ය භාගය. VG-ය භාගය කියන්නේ ඉංග්‍රීසි අකුරක් නෑනේ. VG-ය භාගයේ ඉංග්‍රීසි අකුරක් තියෙනවා. ඕ ආන් හරි. දැන් ඔයාලට තේරෙන භාෂාවෙන් තමයි ඔයාලා කිව්වේ. ඔයාලා කියප එක හරි. VG-ය අපි අර VG-ය කියලා කියන්නේ VG-ය සංකේත කියන්නේ ගණන් වල ඉංග්‍රීසි අකුරවලට. ගණන් වල අපි ඉංග්‍රීසි අකුරවලට කියන්නේ VG-ය සංකේත කියලානේ.
ඉංග්‍රීසි අකුරක් කොහෙන් හරි ගෑවිලා තියෙනවා. ඉංග්‍රීසි අකුරක් කොහේ හරි ගෑවිලා තිබ්බොත් එහෙම අපි අන්න ඒවට කියන්නේ VGA බාර. මෙහෙම වෙන්න පුළුවන්. ඉංග්‍රීසි අකුරක් මෙන්න මේ යට හරයේ තියෙන්නත් පුළුවන්, උඩ තියෙන්නත් පුළුවන්. ඉංග්‍රීසි අකුරක් යට තියෙන්නත් පුළුවන්, උඩ තියෙන්නත් පුළුවන්. හරයේ තියෙන්නත් පුළුවන්, ළවේ තියෙන්නත් පුළුවන්. උඩයි යටයි දෙකේම ඉංග්‍රීසි අකුර තියෙන්නත් පුළුවන්. හරේ ළවේ දෙකේම ඉංග්‍රීසි අකුර තියෙන්නත් පුළුවන්. කොහේ හරි ඉංග්‍රීසි අකුරක් ගෑවිලා තිබ්බොත් එහෙම අපි යන්නේ ඒවට කියන්නේ VGA භාග. ඉංග්‍රීසි අකුරක් නැති භාග මේවා අපි සාමාන්‍යයෙන් භාවිතා කරන භාග, සාමාන්‍ය භාග. අපි මේවා සාමාන්‍යයෙන් අපි ජීවිතේදී මේවා භාවිතා කරන්නේ. ජීවිතේදී කියන්නේ කඩේට එහෙම ගිහිල්ලා මෙහෙම පාවිච්චි කරන්නේ. මේ මුදලාලි මට පාන් වලින් x වලින් හතරක් දෙන්න කියනවා පාන් රාත්තරේ. අපි එහෙම පාවිච්චි කරන්නේ නැහැ නේ. පාන් රාත්තරෙන් x ගෙන් හතරක් දෙන්න කියනවා. එහෙම කියන්නේ ඵලයක් පුතේ යන්න ගියයි. ඒ කියන්නේ මේවා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ නැහැ කඩේදී, පාරේදී, මඟතොටේදී මෙයා මෙහෙම පාවිච්චි කරනවා. හරිද? රයිට්. එහෙනම් VGA භාග කියලා කියන්නේ VGA සංකේත යෙදී ඇති භාග. මම ඒකවල ලියගන්න දෙනවා. හරිද? ලියගන්න දෙනවා පොඩ්ඩක් ඉන්න. දැන් මට කියන්නකෝ VGA භාගවල ඉංග්‍රීසි අකුර එන්න පුළුවන් යටට විතරද? ඉංග්‍රීසි අකුර තියෙන්න පුළුවන් යට විතරද? නෑ. නෑ. එහෙනම් කොහෙද? නෑ සර්. උඩට තියෙන්න. උඩට තියෙන්න පුළුවන්. උඩට තියෙන්න නම්. මම දෙකේ තියෙන්න. උඩ කියන්නේ මොකද මේකේ නම? ළවේ. ළවේ. ආ. එහෙනම් VGA සංකේතයක් හරයට එන්නත් පුළුවන්. දැන් මෙතන තියෙන්නේ හරේ. නැත්තම් ළවේට මම හැම ලියන්න දෙක. ළවේට එන්නත් පුළුවන්. මේ බලන්නකො. පහෙන් ගොයි. ආ මේකත් VGA භාගයක්. නැත්තම් හරයයි ළවේ දෙකටම එන්නත් පුළුවන්. මේ බලන්නකො. 2යි x වලින් 3යි y. මේකත් VGA භාගයක්. බලපගම තේරෙනවනේ මේක VGA භාගයක් කියලා. ඉංග්‍රීසි අකුරක් කොහෙද දිනවා VGA භාග. මෙහෙමත් තියෙනවා මේ x ධන 1 3 මේකත් VGA භාගය. මේ ඉංග්‍රීසි අකුරක් තියෙන කොහේ හරි යට මේවත් VGA භාග තමයි. මේ භාගයේ කොහේ හරි VGA සංකේතයක් තියවන නැත්නම් VGA සංකේත දෙකක් හරි තියවන VGA සංකේත කීයක් තිබ්බත් කමක් නැහැ ඒවා VGA භාග. හැබැයි භාගයක් වෙන්න ඕනේ. දැන් මේක මෙහෙමත් ඒවා තියෙනවා 4 x ධන 5 මේකත් ඉතින් භාග වලට තමයි අහු වෙන්නේ. මේවත් VGA භාග තමයි. මේ හැම මේ තියෙන හැම එකක්ම VGA භාග. හරිද? තව එකක් ලියුවොත් මම x ධන 3 x ධන 1 මේකත් භාගයක්. හරයයි ළවේ කියන මේවත් භාග තමයි. මේවත් VGA මේව ලොකුවට තිබ්බට මේව ගැටි දෙයක් නෑ මේවා. හරිද? ඔයාලා ඉස්සල්ලාම මේ VGA භාගයක් අතල ගන්න පුළුවන් වෙනකම් හැමෝට VGA භාගයක් අතල ගන්න දැක ගමන් ටක් ගලහන්. මේව තමයි VGA භාග. මේව VGA භාග නෙමෙයි. අන්න එහෙම අතල ගන්න පුළුවන්ද? ටක් ගාලා දැක ගමන් මේක VGA මේක VGA භාග නෙමෙයි. මේ බලන්නකෝ. මං ගන්නවා භාග තුනක්. ඔබ බලා ගන්න. භාග ලියන්න එපා. මං ගන්නවා භාග තුනක්. දෙකෙන් එකයි. 3ෙන් x. 5ෙන් 4යි. භාග 4ක් ගන්න. 5ෙන් 4යි. x වලින් 2යි y. මේක 1. මෙයා 2. මෙයා 3. මේ යට එකට 4 වෙනි. ඔන්න මම භාග 4ක් ලියුවා. 1 2 3 4. දැන් මෙතන ඉන්න හැමෝටම පුළුවන් වෙන්න ඕන මේ හතරෙන් VGA භාග තිනවා දෙකක. ඒ දෙක අඳුර ගන්න. 2යි 4යි. ඒ දෙක අඳුර ගන්න බැහැ වැඩක් නැහැ. මේ හතරෙන් VGA භාග දෙකයි තියෙන්නේ. කොයි දෙකද VGA භාග දෙක? අංක දෙක කියන කොට ටක් ගන්න. 1යි 4යි 2යි 1යි 2යි 4යි 2යි 4යි 2යි 4යි 4. ආ 2යි 4යි. අංක 1 VGA භාගයද? මේකේ VGA තියෙනවද? නෑ. නෑනේ මේක නිකන් සාමාන්‍ය භාගයක්. දෙකෙන් එක. අපි සාමාන්‍යයෙන් භාවිත කරන භාගයක්. මේ අංක 3 5ෙන් 4 VGA නෑනේ. සාමාන්‍ය භාගයක්. හැබැයි 3ෙන් x VGA භාගයක්. x ගෙන් 2යි y VGA භාගයක්. දැන් මේවා කියවන හැටි එහෙම දැනගන්න ඕනේ. මේක VGA භාගයද කියලා තේරෙනවනේ. දැන් සමහර ළමයින්ට ප්‍රශ්න තියෙන මේක කියව ගන්න බෑ. එහෙමත් ප්‍රශ්න තියෙනවා. මේක කියවන හැටි බැරි වුණා කියන එක ගැටලුවක් නෑ. මේ කියවන එක වැදගත් වෙන්නේ නෑ අපිට. මේක දැන් මම නම් කියවන්නේ මේක x ගෙන් 2යි y. අපි සාමාන්‍යයෙන් භාගයක් කියවද්දී යට එක ඉස්සලා කියන්නේ. 2 ගෙන් 1යි.
තුනෙන් මේ කියවන බලන්න මේ කියවන බලන්න තුනෙන් x තුනෙන් x මේ කියවන බලන්න පහෙන් හතරයි මේ කියවන බලන්න පහෙන් හතර මේක x දෙකයි y x දෙකයි y නෑ නෑ x ගෙන් දෙකයි y x ගෙන් දෙකයි අර මේ අල්නායනකුත් දාලා කියන්නේ x දැන් මේක දෙකෙන් දෙකෙන් එකයි අල්නායන දාලා කියලා මැද තුනෙන් x පහෙන් හතරයි එහෙනම් මේක s ගෙන් දෙකයි y ගෙන් දෙක x කියලා කියන්න බෑනේ නේද x කියලා නේ බෑනේ x ගෙන් දෙකයි y ආ මේක කිව්ව හැකිද නේද පොඩ්ඩක් මම යටින් ගන්න b මේ කියන්න බලන්න මේ කියන්න බලන්න अंदरकान बोलवा හරිද මම වීජිය භාගනේ හැඳින්වීම පොත් දෙන්න හරිද දැන් අඳුර ගන්න පුළුවන් හරි දැන් ඔයාලා වීජිය භාගයේ මාතෘකාව ලියලා මෙන්න මේ දෙක ඉස්සලා ලියාගන්නකො මෙන්න මේ දෙක සාමාන්‍ය භාගයි වීජිය භාගයි ඉස්සලා ලියාගන්න මේ තියෙන සාමාන්‍ය භාග හරිද ලියාගන්නකො මේ දෙක සාමාන්‍ය භාග කියලා මේ උදාහරණ ටික ලියාගන්න වීජිය භාග කියලා මේ උදාහරණ ටික ලියාගන්න ඉතල් විස්තර දෙන්න කලින් සාමාන්‍ය භාගයි වීජිය භාගය ලියා ගන්න ඉතල් සාමාන්‍ය භාග වීජිය භාග උදාහරණත් එක්කම ලියා ගන්න සාමාන්‍ය භාග කීපයක් ලියා ගන්න වීජිය භාගත් මේ මේ සෙට් එකම ලියා ගන්න හරි නම් කියන්න शिवा කියවන්න ගෙදර කොහෙද තියෙන්නේ මාවතගම විදුවා මාවතගම තවයි නෝ කුමාර කොහෙද ඉන්නේ කො කුමාරේ ඒ ආයින පොල් ගහන පොල් ගහන දසුන් කොහෙද ඉන්නේ දසුන් ජාන ඈ කඳුලද හරි දසුන් ජාන කඳුල හරි ඊට කලින් මේක වීජිය භාග අඳුරගත්තද දැන් මොන අපි වැඩේ ඉක්මන කරන්න යන්නේ හරි දැන් ලේසි මේක අපිට 9 වසරේ මහා අමාරු දෙයක් නෙමෙයි මේක ළමයි 9 තියෙනවා 10 මේ පාඩම තියෙනවා 11 මේ පාඩම තියෙනවා හරිද එඳ බය වෙන්න එපා අදිසි මාන දෙයක් අමාරු නොත් එහෙම පස්සේ හරි අල්ලගන්නත් පුළුවන් 10 තියෙනවා 11 තියෙනවා 9 මේ පාඩම තියෙනවා හරිනේ රයිට් ඔබ බලා ගන්නකො ඉස්සල්ලාම මම යන්නේ මෙන්න මේ වැඩේට හරය සමාන
බීජීය භාග සුළු කිරීම මාත් එක්කම ලියා ගන්නකෝ මේක හරය සමාන බීජීය භාග සුළු කිරීම දැන් 9 වසරේ තියෙන්නේ අපිට හරය සමාන ඒවා හරය සමාන දන්නවද හරය සමාන මොකද්ද කියන්නේ හරය සමාන බීජීය භාග සුළු කිරීම හරය සමාන හරය කියන්නේ යට ඉලක්කම x ගෙන් 3යි x ගෙන් 1යි හරය සමානයි හරය සමානයි නම් අපි උත්තරයට දාන්නේ ඒකමයි x මයි දාන්නේ හරය සමානයි නම් උත්තරයට ගන්නත් ඒකමයි ලවය 3යි 1යි 4යි බාණ එක ආපු ගමන් තේරුණාද කියලා බාණ මේක තේරුණාද කියලා කවුරු හරි තේරුණ නැත්නම් කියන්න මේක ආපු උත්තරේ බාණ පොඩ්ඩක් තේරුණාද කියලා තේරුණා සර් 3යි x ගෙන් 3යි x ගෙන් 1යි අපි ළමයි කවදාවත් භාගවල බීජීය භාග නෙමෙයි මොන භාගෙ තිබ්බත් මේ යට තියෙන සංඛ්‍යා සුදු කරන්න යන්නේ නැහැ යට ඒවා එකතු කරන්නේ මේ යට තියෙන xv 2x කියලා දාන්නේ අපි යට යට භාගවල කවදාවත් යට තියෙන ඒවා එකතු කරන්න අඩු ගන්න යන්නේ හරය සමානයි නම් හරය සමානයි නම් උත්තරයටත් ගන්න ඒකම xමයි ලවයේ තමා 3 1 4 කියලා දාන්න හරි අඩු කිරීමේදීත් ඒකමයි අඩු කරාදිත් ඒකමයි 2x ගෙන් 5යි 2x ගෙන් 3යි අඩු කරාම හරය සමානයිනේ 2x ගෙන් 5න් 3ක් කීයද 5න් 3ක් 2යි 2යි සර් තේරුණාද මේ දෙක මෙන්න මේවා තමයි නම මේ ලේසි නේද අමාරු නැහැ ලියාගන්න මේ දෙක උදාහරණ දෙක ලියාගන්න हरी තනියම ටංගල හදනවා තප්පර 10ක් යන්න කලින් මේක හදන්න ඕන. තප්පර 10ක් යන්න කලින් මේක හදන්න ඕන. තුන්වෙනි එක. y ගෙන් 2 y ගෙන් 8 උත්තරේ දාන්න. 4. 3යි m ගෙන් 7 අඩු කිරීම 3යි m ගෙන් 2. ටංගල උත්තරේ දාන්න. 5යි x ගෙන් 4 ධන 5x ගෙන් 1 ධන 5x ගෙන් 3 සංඛාර උත්තරේ දාන්න 8y ධන 8y ගෙන් 1 ධන 8y ගෙන් 6 අඩු කිරීම 8y ගෙන් 5 ඔන්න ඔය ටික හදමු ඩක් ගන්න. තප්පර 5ක් යන ගණන් හදන්න බෑ. ඉවරයි එන්න. ඔය හැම එකම හරය සමානයි නේද ලේසි? හරය සමානයි. හරයට ඒකමයි දාන්න. හරය සමානයි නම් ලේසි වැඩේ. තවීෂ හරි චතුමි දසුන් තවීෂ නවෝද්‍යා දරුෂිකා පැතුම් कुमार हरी सर हरी ओको हरी आता भी ना इवर आई सर हरी सर y සමානයිනේ y උඩ 2 8යි 10යි y ගෙන් 10යි මේකේ 3m 3m සමානයි 3m ගෙන් 7 2 5 ඔව් 5 5 5 x ගෙන් 8 8 6 වෙන එක 8යි y ගෙන් 2 2යි 2යි ච 1යි 1යි 3 3 3 sir
තුනයි තුනයි දෙකයි හයයි අටයි අටෙන් පහක් අඩු වුණාම තුනයි දෙකයි හයයි අටයි අටෙන් අඩු කරාම පහක් තුනයි අටයි වයිගේ තුනයි තේරුණාද මේක අමාරුද නැහැ නැහැ අමාරු මට නම් අමාරු නැහැ නැහැ හරි අමාරු නැහැ එහෙනම් යනවා 7 8 9 ටක්කර තව පොඩි වෙලාවක් තියෙන තව ගණන් 3 4ක් හද වෙන්න නේද නම් මේ මේ දැන් මම පොඩක් මාරු කරනවා මේ බලා ගන්නකො එතෙන්ටම ලියා ගන්න 7 වෙනි ගාන මේෙන් බලා ගන්න 5ෙන් 2x 5ෙන් 4x හා මේක කීයද 5ෙන් කීයද 5ෙන් 6x 2x 4x එකතු වුණාම ළමයි කීයයි x පහෙන් හයයි මං අර උඩට රිබ පොඩක් මාරු කරා ආ හරි හදා ගන්න 8 මට කියනවනේ 8 හදලා උත්තරේ කියන බලන්න 3ෙන් 2යි y ධන 3ෙන් 5යි y 3ෙන් 7යි y 3ෙන් 7යි y තුනෙන් කීයයි y පහෙන් 8යි මෙන්න 10යි 2ෙන් 4යි m ධන 2ෙන් 5යි m අඩු කිරීම 2ෙන් 3යි m කොහොමද හදන්න බලන්න 2ෙන් pi m ද කියලා දාන්න බලන්න දෙකෙන් 6යි 6යි හරි 4යි 5යි 4යි 5යි 9යි 9යි m ගෙන් 3යි m අඩු වුණාම 6යි m 2යි 6යි m 2ෙන් 6යි m කියවෙන්නේ නැහැ කොහොම හරි හරිනේ හදා ගන්න පුළුවන් ඔව් සර් පුළුවන් විහාර හැදුවද දෙකෙන් 6යි. තව ගණන් දෙකක් හදමු. එච්චර අමාරුත් නෑ නේ මේවා. ඉන් වීජී භාගා. නෑ සර් ලේසි. ඔව් මේ බලා ගන්න ඕනේ නේද? හරිනේ. විහාර මෙන්න 11. ඔයා මම ලොකුවට තිබ්බට අර ලොකුවට තිබ්බට අමාරු නෑ මම බලන්න මං හදලා යක. මේක ලොකුවට තිබ්බට අමාරු නෑ හරි බලා ගන්න. x දාන්න 1කින් 3යි. දාන x දාන 1කින් 5යි. ටුටගෙනකෝ. දැන් මේක මේ ලොකුවට තිබ්බට මේ මෙතනත් x දාන එක මෙතනත් x දාන එකනේ. මේ හරයන් දෙක සමානයිනේ. හරයන් දෙක සමාන නම් අපිට හරේ මොනවද තිබ්බද වැඩක්. හරයන් මේ යට කොටස් දෙක සමානයි නම් ඔය දෙකේ කොච්චර මොන දේවල් තිබ්බත් කමක් නැහැ. සමානයි නම් අපි x දාන 1යි 8. x දාන 1කින් 8යි. x දාන 1කින් 8යි. කොච්චරයි? ඕක තේරුම් ගන්න පුළුවන් නම් හරි. ඕක තේරෙනවා නම් එච්චරයි. මේ දෙක සමානයි නම් ඒකමයි දාන්නේ කොච්චර දේවල් තිබ්බත් කමක් නැහැ යට x දාන 1යි උඩ තමාර 3යි 5යි 8යි උඩ උඩ හරියට බලලා දාන්න ඕන දැන් තේරෙනවද තව එකයි දෙන්න 12 2යි x දාන 6ෙන් 4යි 2යි x දාන 6ෙන් 6යි තේරුම් ගන්න පුළුවන් නම් හරි තේරෙනවා නම් ඔයාලගේ මොලේ තියෙනවා කලදක් හරි තියෙනවා
හරිද? හරි. එහෙනම් ඇති. තේරුණා නේද වැඩ කරපු. හැබැයි මේ ටික දන්න නැතුව නම් ලබන සතියේ ඉන්න එපා. මේ ටික තමයි හදන්නේ ලබන සතියේ මරව ලොකු ගණන් වලට යන්න තියෙනවා. ඒ හින්දා කොහොම හරි වැඩේ අල්ලගමු. 11 ගානකුත් හදලම තමයි පොටු වෙන්න ගටින් ලබන සතිය කියලා අදිස්ථානයක් ඇතුව වාඩි වෙන්න. හරිද? එහෙනම් අපි අද වැඩේ නවත්තමු. අපි හම්බෙමු ලබන සිකුරාදා සුපුරුදු පරිදි හම්බෙමු. හම්බෙමු ලබන සතියේ මේ පාඩමත් ඉවර කරලා මම තව පාඩමකුත් පටන් ගන්නවා. මේක ලේසි. මේ පාඩමේ ගොඩක් කියලා දෙන්න නැහැ. හරි? එහෙනම් ඇති. හරි. Hi Bowen sir. Hi Bowen sir. Thank you. Bowen sir. Thank you sir. Hi Bowen sir. ඊළඟ සතියේ තුනම අට කරන්න. තුනම අට දාන්න තමයි අද බැලුවේ. ළමයින්ට පහට ක්ලාස් එකක්. මොකක් හරි කමයක් බලමුක අපි. මුල හරිය මං මුල ටිකවත් රෙකෝඩ් කරලා දෙන්න හරි මොනවා හරි නැත්නම් මොනවා හරි. Thank you.